ඉහළ මට්ටමේ මානව හිතවාදියෙක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒත් අපි දන්නවා ශිෂ්ට සම්පන්න සමාජයක් ඇතුලේ මියගිය මිනිසුන් ස්මරණය කරන එක අපිට ආකාර දෙකකින් තේරුම් ගන්න පුළුවන්. එකක් තමයි අපේ මානව සමාජයේ සුභවාදී ගමන් මාර්ගයකට ගමන් කිරීමට අවශ්‍ය පසුබිම, අවශ්‍ය ජවය ලබා දුන් පුජ්‍යලයන්ට කෘතවේදීත්වයේ සැපවීම සහ ඔවුන් විසින් දැක් වූ දායකත්වය, විවිධ ශේෂ්ත්‍රවලට ලබා දුන් දායකත්වය පිළිබඳව මෙනෙහි කරමින් අපේ අනාගතය වඩා සුභවාදී මගකට යොමු කර ගැනීමට. ඉතින් මම හිතනවා අපිට ආචාර්ය දරණීයගල පිළිබඳව සිහිපත් කිරීම මේ ආකාර දෙකටම අපේ සමාජයට වැදගත් වෙනවා. එක්තරා පැත්තකින් අපේ සමාජ ශිෂ්ට සම්පන්න භාවය අපිට පෙන්නුම් කරන්න පුළුවන් වෙන එතුමා පිළිබඳව කෘතවේදීත්වය දක්වීම මගින් සහ වඩාත්ම වැදගත් වශයෙන් ඔහු විසින් ලබා දුන් සම්ප්‍රදානය පිළිබඳව සිහිපත් කිරීම මගින් සහ එය නව පරපුරට ලබා දීම මගින් අපේ පුරාවිද්‍යා ක්ෂේත්‍රය වඩා සුභවාදී මාර්ගයකට ගමන් කිරීමට අවශ්‍ය හැකියාව ලැබෙනවා. ඉතින් අපි පුරාවිද්‍යා සහ උරුමාද්දීන ආයතනයේ වශයෙන් කල්පනා කරා අද දිනේ එතුමා පිළිබඳව සිහිපත් කිරීම සඳහා. ඉතින් ඒ සඳහා අපි ඉතාම වැදගත් සම්පත්දායකයන් දෙපළකට ආරාධනා කරා. ඔවුන් දෙදෙනා අපේ වැඩසටහන් පූරක ඉංජිනේරු අනුරාධ සමහරියේ ඔබට හඳුන්වා දෙයි. නමුත් මා ඒ දේශකවරු දෙදෙනා පිළිබඳව පැතිකඩ දෙකක් පෙන්වන්න කරන්න කැමතියි. එකක් පළවෙනි දේශකතුමා ආචාර්ය කැලුම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි මැතිතුමා මගේ දැනුම පරිදි දශක 4ක පමණ කාලයක් ආචාර්ය දැරණියගල සමග සමීපව ඇසුරු කරමින් එතුමාගේ ශාස්ත්‍රීය කටයුතු සඳහා දායකත්වය ලබා දුන්න පර්යේෂකයෙක්, එතුමාගේ හිතවතෙක්, එතුමාගේ සමීපතෙක්, එතුමාගේ ශිෂ්‍යයෙක්, සමහරට එතුමාට ගුරුවරයෙක් වෙන්නත් පුළුවන්. එතකොට ආචාර්ය කැලුම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි මැතිතුමා ආචාර්ය දැරණියගලයන්ගේ පර්යේෂණ සිදු කළ ආකාරය සහ එතුමා පිළිබඳව විවිධ කතා අපට සිහිපත් කරා. ඉතින් ඊට පසුව මාගේ මිත්‍ර තිලංක සිරිවර්ධන මැතිතුමා ආචාර්ය දැරණියගලයන් පෙන්වා දුන්න මාර්ගය ඔස්සේ තමන්ගේ පර්යේෂණ අවකාශය ගොඩනගාගත් පර්යේෂණ සිදු කරන තරුණ විද්වති. එහෙම නැත්නම් ඉතාම කෙටියෙන් කියනවා නම් ආචාර්ය දැරණියගලයන් ගත් මාර්ගය ඔස්සේ ගමන් ගන්න, ඒ පියවර ඔස්සේ ගමන් ගන්න පර්යේෂකයෙක් වශයෙන් මම හඳුනා ගන්නවා. ඒ පිළිබඳව එතුමාගේ අදහස කුමක්ද කියලා අපි දන්නේ. ඒ පිළිබඳව එතුමා සඳහන් කරයි. ඉතින් අපි හිතනවා අද දවසේ මේ ආචාර්ය දැරණියගලයන් අප අතරින් වියෝ වෙලා දෙවසරක් ගෙවෙන දවසේ එතුමා පිළිබඳව ස්මරණය කිරීමටත් එතුමාගේ ශාස්ත්‍රීය සහ පෞද්ගලික ජීවිතයෙන් ලබාගත හැකි පාඩම් ඔස්සේ අපේ ශ්‍රී ලංකා පුරාවිද්‍යාව පමණක් නොව අපේ මනුෂ්‍ය සංහතියේ ඉදිරි ගමන සඳහා අවශ්‍ය සුභවාදී යහවාදී තොරතුරු අනාවරණය කිරීමක් මේ දේශන දෙක අතරින් සිද්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මීට වඩා කාලය ගන්න කැමති නැහැ. මොකද අපිට ආචාර්ය දැරණියගලයන් පිළිබඳව ඔහුගේ ශාස්ත්‍රීය සම්ප්‍රදානය පිළිබඳව මේ දේශන දෙකෙන් සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම ආචාර්ය දැරණියගලයන් පිළිබඳව ස්මරණය කරමින් එතුමා පැතුව ආකාරයෙන් එතුමාටගේ භවගාමි කටයුතු සිද්ධ වේවා යයි ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි ඔබට මේ කෙටි හැඳින්වීමක් කිරීම පිළිබඳව ආචාර්ය සිරාන් දැරණියගල සහ අපේ දේශකවරු දෙදෙනා සම්බන්ධයෙන්. අපේ ප්‍රථම දේශනය පවත්වන්න ඉන්න ආචාර්ය කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහත්මයාට මේ වෙලාවේ මම හිතන්නේ තාක්ෂණික ගැටලුවක් මතු වෙලා තියෙනවා. ඒක නිසා අපි දේශනය පවත්වන එක පළවෙනි රතිබ්බ දේශනයේ දෙවැනියටත් දෙවැනියට අපි කරන්න හිටිය තිලංක සිරිවර්ධන මහත්මයාගේ දේශනය ප්‍රථමයෙන් කරන්නත් තීරණය කරා. මම හිතනවා මෙතන ඉන්න කාටවත් ඒක ගැටලුවක් වෙන එකක් නැහැ කියලා. මම ඉතාම කෙටි හැඳින්වීමක් කරන්නම් තිලංක සිරිවර්ධන ආචාර්යතුමා ගැන. එතුමා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස
සේවය කරනවා. මේ දවස්වල එතුමාගේ ආචාර්ය උපාධි අධ්‍යයන කටයුතු සඳහා වෙනත් රටක රටක ඉන්නේ. එහෙනම් මේ පරීක්ෂණ කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම එතුමා කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධියත් කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයනයෙන් විද්‍යාපති උපාධියත් ලබාගෙන තියෙනවා. ඔව් දැනට ඇත්තරම නෙදර්ලන්තයේ ග්‍රෝනීගන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂකයෙක් හැටියට පරීක්ෂණ කටයුතු වල යෙදෙනවා. ඔහුගේ පරීක්ෂණ ශේෂයන් අතර පාරිසරික පුරාවිද්‍යාව හා සංස්කෘතය යන ශේෂයන් විශේෂ වෙනවා. එහෙමනම් මම වැඩි දුරටත් හැඳින්වීම කරන්න නැතුව කාලය ඉක්මනට යන නිසා තිලංක සිරිවර්ධන මහතාට ආරාධනා කරන එතුමාගේ දේශනය පටන් ගන්න කියලා. මම ස්තුතියි අනුරාධ මහත්මයාට සහ මගල් මහත්මයාට හැඳින්වීම සහ මට කරපු ආරාධනය සම්බන්ධයෙන්. ඇත්තටම අද යෙදිලා තියෙන්නේ අපිට ආචාර්ය ශිරන්දරණිකලයන්ගේ දෙවන අනුස්මරණය. ඒ සම්බන්ධයෙන් මම විශ්වාස කරා එතුමන්ගේ පර්යේෂණ මාවත ශ්‍රී ලංකා පුරාවිද්‍යාවට, ශ්‍රී ලංකා ප්‍රාග්ඓතිහාසික අධ්‍යයනවලට මොන ආකාරයක දිශානතියක් ලබා දුන්නාද, ඒ සම්බන්ධයෙන් අපිට කොච්චරක් දුරට ඉදිරියට යන්න පුළුවන්ද කියන දේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡාවක් ගෙනියන්න. ඉතින් මේ සම්බන්ධයෙන් අපේ අලුත් පර්යේෂණ වලින් අනාවරණය වෙන තොරතුරු ඔබ ඉදිරියේ තබන්න ලබා දෙන අවස්ථාව සම්බන්ධයෙන් මම පළමුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඇත්තටම ආචාර්ය ශිරන්දරණීක ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රදේශයේ පුරාවටම තමන්ගේ ප්‍රාග්ඓතිහාසික පර්යේෂණ ව්‍යාප්ත කර නැත්නම් අවධානය යොමු කරා කියලා අපි දන්නවා. එතෙන්දී ශ්‍රී ලංකාව පාරිසරික කලා වශයෙන් අරගෙන ශ්‍රී ලංකා ප්‍රාග්ඓතිහාසයේ පාරිසරික ප්‍රවේශයකින් විශ්ලේෂණය කරන්න, ඒ සම්බන්ධ සාධක විග්‍රහ කරන්න එතුමන් උත්සාහ ගත්තා. එතනදී ඔහු විසින් හඳුනගත්තා විවිධ පාරිසරික කලාපවල, වේලි කලාපය, තෙත් කලාපය, මුදුබඩ කලාපය, මේ ආදි වශයෙන් ප්‍රදේශවල ඒ පාරිසරික ලක්ෂණ සමග වෙනස් වුණු මානව චර්යාවන් සහ හැසිරීම් පද්ධති, රටාවන්, ජනාවසකරණය හඳුනගන්න පුළුවන් කියලා. එතනදී ශ්‍රී ලංකාවේ වයඹදිග වියලි කලාපය, නැත්නම් අපි කියන අර්ධශුෂ්ක කලාපය, මන්නාරම සහ පුත්තලම ආශ්‍රිත කලාපය විසින් හඳුනා ගන්නවා තරමක් විශේෂිත ප්‍රදේශයක් වශයෙන්. හේතුව තමයි මේ කලාපයේ තියෙන භූමිය මත පිට තියෙන ශිලා මෙවලම් වල ව්‍යාප්තිය සහ ආශ්‍රිත පරිසර ලක්ෂණ දිහා බැලුවට පස්සේ යම් ඉහළ තීව්‍රතාවකින් යුක්ත වුණු මානව ජනාවාසකරණයක් සහ සම්පත් පරිහරණ රටාවක් පැවතිය හැකි කියන අදහස. ඉතින් ඒ නිසා එතුමන් විශ්වාස කරා මේ මුහුදුබඩ කලාපය මේ ප්‍රදේශයේ ඉහළ මානව ජනාවාසකරණය සඳහා ප්‍රාග්ඓතිහාසික අවදී වැඩි ඉඩකඩක් පැවතිය හැකි කියලා. ඉතින් මේ සඳහා ඇත්තටම එතුමන්ට ඒ කියන ප්‍රවේශයට තුරු දුන්නේ 1919 ආශ්‍රිත කාලයක් වනේ ඊජේ වේලන්. ඒ පරිසරික කලාපයේම කරපු යම් නිරීක්ෂණ කීපයක්කින් ලැබුණු යම් පිටුවහලක්. ඇත්තටම ඊජේ වේලන් ශ්‍රී ලංකාවේ තිබුණු භූ සැකැස්ම සහ ශිලා මෙවලම් වල ව්‍යාප්තිය සම්බන්ධයෙන් කරපු නිරීක්ෂණයේදී ඔහු හඳුනාගත්තා මේ පුත්තලම සහ මන්නාරම ආශ්‍රිත කලාපය ඔහු හඳුන්වනවා ප්ලැටිඩිපසිට් නැත්නම් වෙරළබඩ තැන්පත් කියලා. මේ තැන්පත් වල ශ්‍රී ලංකාවේ හමු විය හැකි පැරණිත ශිලා මෙවලම් ව්‍යාප්ත වී තිබිය හැකි කියන අදහස. නමුත් ඇත්තටම මේ කාලයේ මේ ප්‍රදේශයේ තිබුණු වනගහනය සහ ප්‍රවේශයේ දුෂ්කරතා නිසා ඒ සම්බන්ධව වැඩිදුර විශ්ලේෂණයක් කරන්න වේලෙන්ට හැකියාව ලැබුණේ නැහැ. ඉතින් ඇත්තටම ආචාර්ය ශිරන්දරණිකල මේ වේලන්ගේ විග්‍රහය අභියෝගයක් වශයෙන් බාරගත්තා මේ දුෂ්කර කලාපයේ සම්බන්ධව කටයුතු කරන්න ප්‍රාග්ඓතිහාස සම්බන්ධයෙන්. මොකද වේලන් විසින් කලාපය හඳුන්වා දුන්නේ පැරඩයිස් ෆෝ ද ප්‍රීහිස්ටොරිකා කියලා දිස්තිය. මේ ලංකාවේ ප්‍රාග්ඓතිහාසික පුරාවිද්‍යාඥයන පාරාදීසයක් විය හැකි කියලා. ඉතින් පළවෙනියෙන් එතුමන්ගේ පියාණන් පීපී දරණිකල් මහත්මයා ඒ සම්බන්ධයෙන් යම් කටයුතු ප්‍රමාණයක් කරන්න උත්සාහ කරා. දෙවෙනුව 70 දශකයේ තුලදී ආචාර්ය දරණිකල් චිරන් දරණිකල් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න උත්සාහ කරා. මේ සම්බන්ධයෙන් මුල් වකවානුවේ තරම් සාර්ථක ප්‍රතිඵල ලැබුණේ නැහැ. හැබැයි දෙවනුව 1980 දශකය තුලදී එතුමන් විසින්
ශ්‍රී ලංකාවේ ඉරණමඩු පාෂාණ සංයුතිය සහ එහි ශිලාමෙවලම් ව්‍යාප්තිය ප්‍රාග්ඓතිහාසික ශ්‍රේෂ්ඨ ව්‍යාප්තිය සම්බන්ධයෙන් කරපු අධ්‍යයනවල ප්‍රතිඵලයක් වශයෙන් එතුමන් එක අදහසක් ගෙනාවා. ඉතින් අපි අද මේ ඉදිරිපත් කිරීම කරන්නේ එතුමන්ගේ සොයා ගැනීම වලට පසුවදනක් වශයෙන්. ඉතින් මේකේ පෙරවදන අපි කියමු ඊජේ වේලන් පීවී දැන්නිගල් මහත්මයා සහ ශ්‍රී නන්දේත්නිග මහත්මයාගේ මුල් පරිශන මෙහි මූලික කතාව නැත්නම් තීසිස් එක අපි කවුරුත් දන්න ආචාර්ය ශ්‍රී නන්දේත්නිගලයන්ගේ පීසිය ශ්‍රී ලංකා කෘතිය තුළ මැනවින් විග්‍රහ කරලා තියෙනවා. ඉතින් මේ විග්‍රහය තුළදී එතුමන් ගේන එක අදහසක් තියෙනවා. ඒ තමයි හිරණමඩු පාෂාණ සංගීතය තුළ ඒ ප්‍රතිපත්තැන්පතුව හෝ බොරළු තැන්පතුව තුළ කිසිදු ආකාරයක කාබනික මය ද්‍රව්‍යයක් නැත්නම් ඕර්ගනික් මැටීරියල් එකක් ශේෂ වී නැහැ, ශේෂ වෙලා හම්බෙන්නේ නැහැ. හේතුව ඒකේ තියෙන මේ වියලි කලාපයේ ආශ්‍රිත තියෙන ලක්ෂණත් එක්ක මේ වගේ දේවල් ආරක්ෂා වෙලා පැවතිය නැහැ කිව්ව තත්ත්වයක් තියෙනවා කියන එක. නමුත් එතුමන් දෙවනුව තවත් උපන්‍යාසයක් ගෙනවේ තමයි එතුමන් කරපු නිරීක්ෂණයක් එක්ක වයඹදිග වෙරළ තියෙදී ස්ථාන කිහිපකින් නිරීක්ෂණය කරපු යම් ගොඩැලිමය තත්ත්වයක් එක්ක උපන්‍යාසයක් ගොඩනගන එම ගොඩැලි පාෂාණීභූත වෙච්ච සිප්පි කසල තැන්පතු එහෙම නැත්නම් ෂෙල් මිඩන් සිය හැකි කියන එතුමන් විශ්වාස කරා යම් ආකාරයකින් මේ සම්බන්ධ යම් සාධනීය වූ තොරතුරක් හොයාගන්න පුළුවන් නම් දල වශයෙන් අපිට ඒ වෙරළ ආශ්‍රිත හන්තඩකරුවන් ගවේෂකින්ගේ යපීම් ක්‍රමය පිළිබඳව සරල වූ හෝ අදහසක් ලබා ගත හැකි කියන අදහස. ඉතින් ආචාර්ය ශ්‍රීරන් දැරණිගලගේ යන්ගේ අභායට කලින් අපි මේ සම්බන්ධ එතුමන් සමග අවස්ථා කීපයක සාකච්ඡා කරන අවස්ථාව ලැබුණා. එතුමන් අරුවක්කාලු සහ උතුරු ප්‍රදේශයට කරපු නිරීක්ෂණ සම්බන්ධයෙන් අපි සමග තොරතුරු බෙදාගත්තා. ඉතින් පිණිගේ කාරණය තමයි ඇත්තරම මෙහි ඒ නිරීක්ෂණය කර ප්‍රමාණය සහ තවත් එතනින් ඔබට තොරතුරු අපිට හොයාගත හැකිව පවතී කියන අදහස. ඉතින් මේ අදහස පෙරදැරිව අපි අපේ පර්යේෂණ ව්‍යාපෘතිය ආරම්භ කළා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ වෙරළ තීරය සමස්ත වෙරළ තීරය මෙතෙක් වෙරළ තීරයෙන් ගවේෂණයට ලක් කළ නැහැ. ජෝන් කාස්වෙල් විසින් මන්නාරම දක්වා මේ වෙරළ තීරයේ යම් කොටසක් නිරීක්ෂණය කළා, ගවේෂණය කරා. ඒ ඔස්සේ යම් චීන මැටිබඳුන් වල ව්‍යාප්තියක් හඳුනාගත හැකිද කියන එක බලන්න. ඒ වගේම හෝකාට් විසින් පැරණි තම්මැන්න නුවර හඳුනා ගන්න පුළුවන් කියලා බලන්න ගවේෂණයක් කරලා තියෙනවා. ඒරෙන්න මේ සමස්ත වෙරළ තීරයේ මෙතෙක් මන්නාරම දක්වා ගවේෂණය කළා නැහැ. ඉතින් අපේ අදහස උනේ ඒ සම්බන්ධයෙන් යම් පුළුල් ප්‍රවේශයක් කරගන්න පුළුවන් නම් අපිට ආචාර්ය ශිරාන් දැරණීගලගේ උපන්‍යාසය සම්බන්ධයෙන් අපිට යම් සාධනීය තොරතුරු මේ කලාපය තුළින් හොයාගන්න හැකි වේවි කියන අදහස. ඉතින් අපි ෆෝෂෙඩින් එපිලොග් කියලා කියන්නේ එතුමන් ගෙනාපු අදහස තවදුරටත් අපි ඉදිරියට කොහොමද මේ තොරතුරු ඔස්සේ ගෙන යන්න පුළුවන් වෙන්නේ කියන එක. ඉතින් අපි ඇත්තට මේ කියන පාරාදීසෙට ගියා. ඇත්තටම බොහොම ලස්සන උපදේශයක්. කල්ලාලු රක්ෂිතය සහ විල්පත්තු රක්ෂිතය ආශ්‍රිතව තියෙන උපදේශය. දැඩිව සමුද්‍ර කාදෙන්ට ලක් වෙමින් මේ තැන්පතු දිගින් දිග නිරාවරණය වෙමින් පවතින්නේ. ඉතින් අපේ අධ්‍යයන තුළදී අපි අලුතින් ප්‍රාග්ඓතිහාසික ශ්‍රේෂ්ඨ ගණනාවක් වාර්තාගත කරා. මරිචිකඩ්ඩි සහ කොණ්ඩාච්චි අතර කලාපයෙන් සහ ඉන් අනතුරුව ආචාර්ය ශිරන් දැරණිගලින් පෙරාතු වාර්තා කළ තිබෙන මණ්ඩකල්ලාරු ප්‍රාග්ඓතිහාසික ශ්‍රේෂ්ඨ ආශ්‍රිත නව පිහිටුම් කීපයක්. මම මුලින්ම කතා කරන්න මණ්ඩකල්ලාරු ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මාන්තායවල ආචාර්ය ශිරන්දරණීගල යන් විසින් කරපු පර්යේෂණවලදී උන් හඳුනාගත්තා ක්‍රිස්තුපර 1800 දක්වා වූ ප්‍රාග්ඓතිහාසික මානව ජනවාස ගැන සාධක. එතකොට ශ්‍රී ලංකාවේ දැනට වඩාත්ම පිළිගැනීමට ලක්වෙන මධ්‍ය ශිලාවගේ අවසාන භාගයේ නියෝජනය කරන සාධක වශයෙන් සැලකන්නේ මාන්තායිගලිකම් සාධක. ඒත් එක්ක මෙතුමන් විශ්වාස කරා මණ්ඩකල්ලාරු ආශ්‍රිත හම්බෙන සාධකත් ඒහා සමකාලීන විය හැකියි කියන එක. විශේෂයෙන් මේ රතුපස් තැන්පතුව මණ්ඩකල්ලාරුවට සේදී යමින් නිරාවරණය වන ශ්‍රේෂ්ඨවල තැන්තැන්වල කාවාටින් නැත්තම් ඔයිස්ටර්ස්ලගේ තැන්පතු තියෙනවා. ඒ වගේම ඒත් එක්ක ශිලාමෙවලම් ව්‍යාප්තිත් හඳුනගන්න පුළුවන්. මෙතින් අපිට ඒ ආශ්‍රිත හම්බවුණු
අර්ධ චන්ද්‍රකාරම වලම ඒ වගේ තැන්පත් ව්‍යාප්ති මේ ආශ්‍රිත අපිට හඳුනා ගන්න පුළුවන්. දෙවනුව අපි අර කියපු මොදර්ගම් මාරුව සහ කොණ්ඩා චිත්‍ර කලාපය අතර මේ කලාපයේ කලින් නිරීක්ෂණය කළ තියෙන කල්ලාර මොදුර ආශ්‍රිත වේලන්ගේ පරීක්ෂණවලදී පමණයි. ඉතින් මේ සියලුම ශේෂ්ඨ නිසා අපි ප්‍රයෝජන අලුතින් එකතු කරන ශේෂ් වශයෙන් හඳුන ගන්න පුළුවන්. මට සමා වෙන්න ඕනේ මේ හැම රූප රාමකට මට මන් දාලා තියෙනවා කොපිරයිට් මැටීරියල් කියලා. ඒක මේ සියලු දත්ත තමයි අප්‍රකාශිතයි. අපි තමයි මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්න නිසා. ඉතින් මේ කලාපය තුළ අපි නිරීක්ෂණය කරගෙන ගවේෂණය කරනකොට අපිට හඳුනගන්න ලැබුණ විශාල වශයෙන් පාෂාණ ශිලා මෙවලම් ව්‍යාප්තියින් තියෙනවා රතුපස් තැන්පතුව සහ පුරළු තැන්පතුව තුළ. ඒ වගේම තැන් තැන්වල නිරාවරණය වුණු බොහොම දිරාපත් වුණු බෙල්ලන්ගේ අවශේෂ. දැන් බෙල්ලන් සම්බන්ධයෙන් මේ පර්යේෂණයේ අවධානය යොමු කරන්නේ අපි මූලික පර්යේෂණ ව්‍යාපෘතිය මේවරල කලාපයේ ජීවත් වුණු ප්‍රාග්ඓතිහාසික මානවයක සිට මෑත කාලීන මිනිසුන් දක්වා මේ සමුද්‍රාසිත ඉන්න මෘද්වංශිකයන් මත පදනංගච්ච යැපීම් සහ ආර්ථික රටාව හඳුන ගැනීම. ඉතින් ඒ අරමුණ පෙරදැරිව තමයි අපේ පර්යේෂණ මාලාව සිද්ධ කරන්නේ. ඉතින් මේ බලන් ශ්‍රේෂ්ඨ හඳුන ගැනීමින් අපි වාර්තා කරමින් යන අතරේ අපිට එක් විශේෂ ශ්‍රේෂ්ඨයක් හම්බුණා. ඒ තමයි මේ පළවෙනි රූප රාමයේ තියෙන එක. ඔබලු පේන ඇති තරමක් විශාල බෙල්කටු ව්‍යාප්තියක් මේ ඔයිස්ටර්ස් ලකාවටින් මැගල්ලන කටකින්සිස් කියන තරවිකෙන් ජයන්ට් ඔයිස්ටර්ස් වර්ගයටයි බෙල්ලෝ විශාල තැන්පතුවක්. ඉතින් මේ ශේෂය හඳුනා ගැනීම සමග අපිට හිතුණත් ආචාර්ය ශ්‍රීරාම් දැරණීගල විසින් ඉදිරිපත් කරපු අදහස වැඩිදුරටත් විශ්ලේෂණය කරන්න හොඳ ස්ථානයක් විය හැකි කියලා. මේ ස්ථානය අපි හඳුනාගත්තේ 2021 ජූලි. ඉතින් අපි මෙම ස්ථානයේ කැණීම සිද්ධ කරන්න සැලසුම් කරගෙන හිටියේ 2021 ඔක්තෝබර් 8. ඉතින් අපි අදහස වුණේ මේ ස්ථානයේ සාධක තහවුරු කරගෙන ඉතින් ඉඳන්ම සර්ට ඒ සම්බන්ධයෙන් කියන්න. නමුත් අවාසනාවකට ඊට දින 3කට පෙර සර් අපි අතරින් සමුගත්තා. ඉතින් නමුත් අපි පර්යේෂණ සිදු කළා. මෙතන පර්යේෂණවල කැණීමෙන් අපිට වැදගත් සාධක කීපයක් හඳුනගන්න ලැබුණා. මම සාධක සම්බන්ධයෙන් කතා කරන්න කලින් ඔගොල්ලන්ගේ අවධානය වෙන පැත්තකට ගෙනියන්න කැමති. ඒ තමයි මේ අපි දකින මුහුදු තීරය කොයි කාලයකද ඇත්තටම අපි මේ දකින මුහුදු තීරය බවට පත් උනේ කියන එක. අපි දන්නවා ප්ලයිස්ටොසීන අවදීදී මුහුදු මට්ටම ඉහළ පහළ යෑම සිද්ධ වුණා. අවසාන ග්ලැසියර් උච්චත්වයත් සමග ඉන් පස්සේ මුහුදු මට්ටම ඉහළ යෑම ක්‍රමිකව සිද්ධ වෙලා අපි වර්තමානයේ දකින මුහුදු මට්ටම දක්වා මුහුදු මට්ටම ඉහළ යෑම ක්‍රමිකව සිද්ධ වුණා කියන එක අපි දන්නවා. ඊට කලින් ඇත්තට මේ මුහුදු අපි අද මුහුදු වශයෙන් දකින කලා අපි මුහුදු නෙමේ, මුහුදු තිබුණේ ඊටදී කිලෝමීටර් ගණනාවක් ඈත. ඒතර අපි වර්තමානයේ මේ සාකච්ඡා කරන ශ්‍රේෂ්ඨ ආශ්‍රිත ගත්තොත් කිලෝමීටර් 30කට වඩා ඈතින් තමයි ඒ කාලේ මුහුදු පැවතිය යුතු. මේ රූප සටහනේ අපි නිල් පාට ඊතල වලින් දක්වලා තියෙන්නේ ශේෂ්ඨ හම්බෙන මුහුදු මට්ටම සහ ඒ සමකාලීනව මුහුදු මට්ටම් වල වෙනස් වීම. නිල් පාට ඊතලයේ සමග රතු පාර ඩොට් එකකින් කියවෙන්නේ මුහුදු බෙල්ලන්ගෙන් කාලීනය කරපු ඉන්දියානු ශේෂ්ඨ. අලු පාට ඊතලෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවෙන් අපිට හම්බෙන ශේෂ්ඨ. එතන ඉන්දියාවෙන් අපිට පේනවා යම් අස්වාභාවික තත්ත්වයක්. ඒ තමයි මුහුදු මට්ට පහළක තිබුණු කාලයක වෙරළ බෙඩව ප්ලයිස්ටොසීන යුගයේ අවසාන භාගයට අදාළ දිනනින විශාල වශයෙන් ලැබිලා තියෙනවා. ඉතින් අපි මේ සවාගත ශේෂ්ත්‍රයත් කාල නිර්ණය කර ස්ථාන දෙකකින් ලැබුණු සාම්පල් වලින් එක ස්ථානික සාම්පල් වලින් අපිට අදින් වසර 33,000කට පරණ කාල නිර්ණයක් ලැබුණා. තව ස්ථානික අපිට වසර 36,000කට අදාළ කාල නිර්ණයක් ලැබුණා. අදින් අපිට ගැටලුවක් වුණේ මේ මුහුදු මට්ටම් වල වෙනස් වීමත් මේ ශේෂ්ත්‍රවල ව්‍යාප්තියත්. මේවා ඉන්දියාවේ ශේෂ්ත්‍ර ව්‍යාප්තිය වල ගත්තොත් පේනවා වසර 25,000, වසර 26,000, 33,000 ආදී වශයෙන් වුණු කාලීන තියෙනවා. නමුත් ඒ සමකාලීන මුහුදු මට්ටම ගත්තොත් මෙන්න මේ
තීරය තම මුහුදු මට්ටම අපිට ඒ කාලෙන් සමකාලීන මුහුද පැවති යුත්තේ. ඉන්සා යම් අස්වාභාවික තත්ත්වයක්. ශ්‍රී ලංකාවේ ගත්තත් ඒ සමානම තත්ත්වයක්. ඒ නිසා මේ සාධක දිහා අපි ස්ථිර බැලුවේ නැහැ. අපි හිතුවා නැවතත් මේක පරීක්ෂා කරලා බලන්න. අපිට මේ පැරණි කාලීන ලැබුණේ මැගල්නා කටකෙන්සිස් එහෙම නැත්නම් ජයන්ට් ඔයිස්ටර්ස් ලගේ. ඉතින් අපි හිතුවා එම කැණිම් ස්තරෙන්න මැගලන බයිලිනියාට විශේෂයෙන් පාවිච්චි කළ කාලීනය කළ බලන කාබන් කාලීනය අපිට ඒකෙදි වෙනස් දිනයක් ලැබුණා. ඒ තමයි අදින් වසර 8000කට කියන කාලය. ඉතින් මේ දින දෙක අතර තියෙන මේ ගැටලුව නිසා අපි නැවතත් මැගලන කටකෙන්සිස් ෂෙල් එකක් යුරේනියම් තෝරියම් ක්‍රමයට කාලීනය කරා. එතෙන්දී අපිට ලැබුණේ අදින් වසර 3600 කාලයක්. එනිසා අපිට පැහැදිලි මේ තැන්පතු වල කාර්යන සම්බන්ධ ගැටලු තියෙනවා. අපි ඉන්දියානු ශාස්ත්‍රය ගත්තත් ලංකා ශාස්ත්‍රය ගත්තත් මේ කියන ගැටලුව පැවතිය හැකියි. උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ ගාරින විසින් මේ ආකාර විශේෂයක් මැගල්න කටකෙන්සිස් පාවිච්චි කරලා ඩේට් කරා. එතුමිට ආපු ඩේට් කාලීනනේ අපේ කාලීන හා සමාන වෙනවා. එනිසා ගැටලුව තියෙන්නේ මේ කාලීන සම්බන්ධ මේ ඕපන් නැත් විවෘත ශාස්ත්‍ර වලින් ලැබෙන සාම්පල් වල තියෙන විශ්වාසනීයත්වය සම්බන්ධයෙන්. ඉතින් අපි මේ පරීක්ෂණය අපි නිගමන ඉදිරිපත් කරන්නේ නැහැ. අපි කන්ක්ලූසිව් නැහැ. අපි ඕපන් විදිහට තමයි මේ සියලු දත්ත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. කොහොම නමුත් මේ ශාස්ත්‍රවල පළවෙනි ගැටලු වශයෙන් අපි නැත්තම් පළවෙනි අභියෝග වශයෙන් මේ කියන தත්ත්වය හඳුනගත්තා. දෙවැනි ගැටලුව උනේ අපිට මං කිව්වා වගේ නිරීක්ෂණය වුණේ මුලින්ම ජයන්ට් ඔයිස්ටර්ස්ලා. ඒ නිසා තමයි ශ්‍රේෂ්ඨය තෝරගත්තේ. නමුත් අපිට කැණීම් කරගෙන යන අතරතුර තේරුණා මේ ශ්‍රේෂ්ඨයේ තවත් වෙනස් සාධකයක් තියෙනවා. ඒ තමයි බයිවැල්ස්ලාගේ නැත්නම් ද්වීප පාටිකයන්ගේ කාස්ට් ෂෙල් කාස්ට් එක. ඒ කියන්නේ භවක්ෂණ ක්‍රියාවලිය නැත්නම් ටැපොනමික් ප්‍රොසෙස් එක නිසා මේ මේ තැන්පතු වල තියෙන බෙලිකටු බෙහෙවින් දිරාපත් වෙලා දිය වෙලා ගිහින ඒ වගේ සටහන් විතරයි ඉතුරුලා තියෙන්නේ. ඒ කියන්නේ ජයන්ට් ඔයිස්ටර්ස්ලා වගේ විශාල කවච ආරක්ෂා වෙලා තියෙන අතරේ මුංචි බෙලිකටු බෙහෙවින් ජීර්ණ වීමට සහ දිරපත් වීමට ලක් වෙලා තියෙන නිසා ඒවා කිසිදු සටහනක් භූමියේ මතු පිටින් හඳුන ගන්න ලැබෙන්නේ නැහැ. මේකත් එක්ක අපිට තියෙන කාරණේ තමයි අපි ගත්තොත් ලංකාවේ මේ තියෙන අපි උත්සාහ කරයි කාස්ට් පාවිච්චි කරලි වෙලා විශේෂ හඳුන ගන්න පුළුවන්ද කියලා බලන්න. ඇත්තට ෂෙල් කාස්ට් එකකින් විශේෂ හඳුන ගන්න අමාරුයි. නමුත් අපි විවිධ බෙලිකටු වල කාස්ට් එක මේක පරීක්ෂා කරලා බැලුවට පස්සේ අපිට 10000ක් ගන්න පුළුවන් වුණා. මේක වෙනරිඩේ වර්ගයට අයිති බෙල්ලන්ගේ විය යුතුයි. බොහෝ විට මෙරිට්‍රික්ස් විශේෂිතයිති බෙල්ලන්ගේ විය හැකියි කියන එක. ලංකාවේ ගත්තොත් අපිට පේන කාරණේ තමයි හොලෝසීන යුගයේ අවසාන භාගයේදී දකුණු වෙරළ තීරයේ ආශ්‍රිතව අපිට හම්බෙන සිප්පි කසල තැන්පතු හැරෙන් අනිත් බොහෝ තැන්වල ශ්‍රී ලංකාවේ හම්බෙන ඒවා ඉතා පුංචි ගොඩලි හීප්ස් ආචාර්ය දැනිකල කිව්වා වගේ සෙමි ඕවල් ඕවෙට් ගොඩලි වශයෙන් තමයි හම්බෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ මේ කියන සම්පත් කෙරේ ලොකු නඹුරුතාවයක් නැහැ. මිනිස්සු අනිත් ආහාර මුලෙන් එක තමයි ඒවා පාවිච්චි කරන්නේ. ඒත් අපිට හම්බෙච්ච ෂෙල් කාස්ට් අපි අනිකුත් හම්බෙන දත්තත් එක්ක පරීක්ෂා කළ බැලුවට පස්සේ අපිට ප්‍රවණතාවයක් පේනවා. ඒ තමයි මේ ස්වභාවික තැන්පත් වුණේ නෙමෙයි යම් ආකාරයක තෝරා ගැනීමකට ලක් වුණු බෙල්ලන්ගෙන් ඍණු අවශේෂ විය හැකියි කියන එක. ඉතින් මේ සාධකත් එක්ක පේන කාරණේ තමයි වඩා පැරණි ශ්‍රේෂ්ඨ මේ වෙටල තීර ආශ්‍රිතව ආරක්ෂා වීමේ නැත්නම් සංරක්ෂණය වෙලා තිබීමේ හැකියාව ඉතාමත් අවමයි. ඊළඟ තමයි ඒ සංරක්ෂණ තිබුණත් ඒ සංරක්ෂණ තිබුණු සාධක මතු පිටින් හඳුන ගන්න තියෙන හැකියාවත් ඉතාමත් අවමයි. ඒ නිසා අර ප්‍රාගෛතිහාසික අවදීදී ප්‍රාග්මානවයා යන් නැඹුරුතාවයක් මේ කියන සමුද්‍ර සම්පත් වල දැක්වුවා නම් ඔවුන්ගේ ආහාර පරිභෝජනයෙන් විසිකරු දක් නැත්නම් ඉවත් කරපු මේ බෙලිකටු සත්ව කස්ති වගේ දේවල්
ඒ සන්දර්භය තුලේ හඳුනාගන්න සහ ඒවා නිරීක්ෂණය වීමේ තියෙන හැකියාවත් ඉතාමත් අවමයි මේ සම්බන්ධව විශේෂිත වූ අවධානයකින් නොබැලුවොත් කියන කාරණය. ඒ නිසා ඒ කියන අභියෝග මේ කලාපය තුළ අපිට හඳුනාගන්න පුළුවන්. අනිත් කාරණය තමයි අපි කිව්වා මේ වෙරළ තීරය අද අපි දකින වෙරළ තීරය ප්ලයිස්ටොසීන අවදි අවසන් භාගයේ වෙන තෙක් මුහුදෙන් ඉතාමත් ඈත ප්‍රදේශයක් වශයෙන් පැවතුනේ කියලා. නමුත් විශේෂිත වූ භූගෝලීය පිහිටීමක් මේ කුදිරමලේ සහ මෝදරගම්මාරුවේ මෝදර දක්වා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි කෝස්ටල් ලීනියමන්ට් එකක්. එහෙම නැත්නම් වෙරළත් එක්ක දිවෙන ගැඹුරු මුහුදු කලාපයක් සහ ඒ නොබ්බර තියෙන නැවත නොගැඹුරු මුහුදු කලාපයක්. මේ සම්බන්ධයෙන් තවත් පරීක්ෂණ සිදු කළ යුතුව පවතිනවා. හේතුව මේ කලාපයේ ඉන්දියානු සාධක සහ ලංකාවේ මේ කලාපයේ ආශ්‍රිත හම්බෙන භූවිද්‍යාත්මක සාධක වලින් පේනවා යම් භූමි උත්ක්ෂිප්ත වීමක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඒ කාලවකවානු සම්බන්ධව ස්ථිර අදහසක් අපිට තාම නැහැ. ඉතින් පළින් රූප රාමෙන් තියෙන්නේ මුදු මට්ටම් පහළ කාලේ මේ කලාපය තුළ අපිට දකින්න හම්බෙන ගොඩබිමක් කියන එක. ඒ ගොඩබිම තුළ ගංගා පද්ධතියක් සාධක අපිට දකින්න නිරීක්ෂණය වෙන්න පුළුවන් ඒ කාලය තුළ ගත්තොත්. නමුත් ඒ පිහිටීම තුළ පවා ඒ පැරණි භූ දර්ශනය ආශ්‍රිතව යම් ගැඹුරු මුහුදු කලාපයක් පැවතුනා විය හැකි. ඒ භූමි කලාපය යම් භූගෝලීය විපර්යාසයන්ට පහුගිය වසර 30,000 40,000 කාලය තුළ ලක්ුණා විය හැකි කියන දේ. මම අර කියපු කාලීන සම්බන්ධ ගැටලු තාමත් ඒ සම්බන්ධයෙන් පවතින. ඒ නිසා මේ සම්බන්ධයෙන් දීර්ඝ පරීක්ෂණ කළ යුතුයි. අනිත් කාරණය තමයි මේ ශේෂ්ත්‍රය අපිට හඳුනා ගන්න පුළුවන් වුණේ කියන එක. ඒ තමයි දෙවෙනි රූප රාමී සටහනින් බැලුවොත් උගල පේනවා ලංකාවේ මේ වෙරළ පිට ආශ්‍රිත තියෙන ගංගා ව්‍යාප්තිය. ගංගා නින්නදල ගංගා නින්නේ විශාල වෙන තරමට සහ ගංගාවෙන් පරිවහනය කරන රොන්මඩ ප්‍රමාණය විශාල වෙන තරමට මේ ශේෂ්ත්‍ර බැලලී යාමත් වෙරළ පිට තියෙන ගංගා නින්න පද්ධතියේ පටුවීම සහ ඒකෙන් රොන්මඩ ප්‍රවාහනයක් සිද්ධ නොවන තරමට මූදු කාදලීකුත් ඒ කාදනයත් එක්ක ශේෂ්ත්‍ර වැඩි වැඩි නිරාවරණයකුත් කියන රටාව අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා තමයි කොණ්ඩාච්චි සහ මෝදල කංගාරු ආශ්‍රිතව මේ ශේෂ්ත්‍ර වැඩිපුර ව්‍යාප්ත වෙලා තියෙන්නේ. එතනින් ඔබට ශේෂ්ත්‍ර ව්‍යාප්තිය අපිට අඩුවෙන් දකින්න ලැබෙන්නේ කියන සංසිද්ධිය. ඒ කියන්නේ රට ඇතුලේ තවත් ශේෂ්ත්‍ර තිබෙ හැකි. බොහෝ විට වැළලුණු මේ ප්ලයිස්ටොසීන වෙරළ තැන්පතු ආශ්‍රිතව. තවත් නිරීක්ෂණයක් තමයි ආචාර්ය ශ්‍රීරන් දැරණිය විසින් ඉදිරිපත් කරපු ඉරණවඩු පාංශ සැකැස්ම තුළ හමුණු බොහෝ ශිලාමෙවලම් අතිශය විශාල ප්‍රමාණයක් ශිලාමෙවලම් මධ්‍ය ශිලා ජ්‍යාමිතික සහ ජ්‍යාමිතික නවන ශුද්ධ ශිලාමය ලක්ෂණ තමයි දරන්නේ. නමුත් සමහරක් ශිලාමෙවලම් මධ්‍ය පුරාශිලාමය සාධක නැත්නම් ලක්ෂණ පෙන්නුම් කරනවා කියන එක. ඒක තමයි තුමා පැහැදිලි නැත්තම් නිගමනයක් ඉදිරිපත් කරේ නැහැ. ඒ නිරීක්ෂණය පමණක් සඳහන් කළා. ඊට මේ ශේෂ්ත්‍ර ආශ්‍රිත ව්‍යාප්තිලා තියෙන ශිලා මෙවලම් ගත්තොත් ඒ කියන අවිනිශ්චිතතාවයම තමයි අපි නිරීක්ෂණය වෙන්නේ. හේතුව අපි අර මන්දකල්ලාර වල දැක්ක ආකාරයේ ශුද්ධ ශිලා මෙවලම් මේ ස්ථානවල ව්‍යාප්ත වෙලා නැහැ. ඒ වෙනුවට තියෙන්නේ විශාල වුණු න්‍යෂ්ටීන් සහ විශාල ශිලා මෙවලම් වල ව්‍යාප්තියක් මේ වරළු තැන්පතු ආශ්‍රිතව. ඒ නිසා වේලනිසි නිරීක්ෂණය කරපු කාරණේ සහ ආචාර්ය ශිරන් දැරණිගලසි නිරීක්ෂණය කරපු කාරණේ තවදුරටත් ඉදිරියට මේ ආශ්‍රිත විග්‍රහ කළ යුතුව තියෙනවා. අපි පුද්ගලික මම ශිලා මෙවලම් සම්බන්ධ ප්‍රවීණෙක් නෙමෙයි. මේ සම්බන්ධයෙන් මගේ තියෙන දැනුම ඉතාමත් අල්පයි. ඒ නිසා අපි මේ පරීක්ෂණය තුළ ඒ සම්බන්ධයෙන් ලොකු අවධානයක් යොමු කරන්නේ නැහැ. අපේ ප්‍රධාන අවධානය සිප්පි තැන්පත් සම්බන්ධයෙන් තමයි යොමු කරන්නේ. මේ ආචාර්ය ශිරන්දරණිගල විසින් මේ ඉදිරිපත් උපන්‍යාසය ඔස්සේ මේ හමුණ නවදත්ත අපි කලාපීය ප්‍රාගෛතිහාසික සාකච්ඡාව තුළ ස්ථානගත කරොත් දැන් අපිට හම් වෙන ප්‍රධාන ධාරා දෙකක් ඔස්සේ මේ සාකච්ඡාවන් දිවෙනවා. පළවෙනි සාකච්ඡාව තුළදී ඉදිරිපත් වෙන අදහස් තමයි මධ්‍ය පුරා ශිලා යුග සංස්කෘතික නැත්නම් තාක්ෂණික ලක්ෂණ මධ්‍ය ශිලාමය තත්වයට පරිවර්තනය වුණේ කොහොමද කියන එක සම්බන්ධව තියෙන සාකච්ඡාව. ඒ සම්බන්ධයෙන් අදහස් තියෙන්නේ එක් පිරිසක් කියන එක ඉන්දියානු අර්ධද්වීපය තුළම ඇති වුණු ප්‍රවණතාවය, තවත් පිරිසක් කියන එක බාහිරින් ආපු
ප්‍රවණතාවයක් එක්ක ඇති වුණු යම් රටාවක්. ඒතර ඒ සම්බන්ධයෙන් වෙරළ පිට ශේෂ්ත්‍රයක් පැවතිය යුතුයි. මොකද මේ ආපු රට ප්‍රවණතාවයන් වෙරළ තීරයේ දිගේ වුණු මානව සංක්‍රමණවල ප්‍රතිඵලයක් කියන එක. ඒතර මේ සාකච්ඡාවන් දෙකටම තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි එක පැත්තකට මේ වෙරළ පිට ශේෂ්ත්‍ර තාම හඳුනගෙන නැහැ. අපි බැලුවොත් පකිස්තානයෙන් දකුණට සහ තායිලන්තයෙන් බටහිරට මේ කලාපය තුළ ඉන්දියානු අර්ධද්වීපය තුළ මෙතෙක් තාමත් මේ ආකාරي ශේෂ්ත්‍ර හඳුනගෙන නැහැ. ලංකාවේ දකුණු වෙරළ පිට තීරය ආශ්‍රිතව හැරෙන ඊළඟ කාරණේ තමයි ශ්‍රී ලංකාවයි ගත්තොත් මේ මධ්‍ය පුරාශිලා සහ මධ්‍ය ශිලා යුග අතර සංක්‍රාන්ති සම්බන්ධව යම් නිශ්චිතතාවයක් නැහැ. ඒක ලංකාවේ තිබුණාද නැද්ද නැත්නම් ලංකාවේ ඍජුව මධ්‍ය ශිලා යුගයේ සාධකද ලැබෙන්නේ කියන එක. ඉතින් මේ කියන සාකච්ඡාව නැතුළේ මේ සර්ගෙන අපිට ස්ථානගත කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ආචාර්ය ශිරන් දැරණිගලයන් විසින් අර ගොඩනගපු උපන්‍යාස එතුමන්ගේ සමස්ත පරේෂණ ජීවිතය තුළ ඒ පරේෂණ තුළ තියෙන ඒ ආකාරي උපන්‍යාස අපිට ඉදිරිපත් කරලා තියෙනවා. එතුමන් සමහර අදහස් තහවුරු කරලා තියෙනවා. සමහර අදහස් පරීක්ෂාවට ලක්ලිතියකින් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ඔස්සේ මම හිතන්නේ අපිට ශ්‍රී ලංකාවේ සමස්ත රාග ඉතිහාස සම්බන්ධයෙන් නැවත නැවත විමර්ශනය කරන්න කළ යුතු සටහනක් නැත්නම් ක්‍රියා අපි කියමු ෆ්‍රේම්වර්ක් එකක් එතුමන් විසින් සම්පාදනය කළා තියෙනවා. ඉතින් එතුමන්ගේ දෙවැනි ගුණානුස්මරණයේ දෙන අද දිනේ මම සිහිපත් කරන්න කැමති එතුමන්ගේ දශක 4කට අධික කාලයක් ඒ කරපු කටයුතු අපි තව තවත් විශ්ලේෂණය කරමින් ඉදිරියට ගියොත් ඒ සම්බන්ධයෙන් තව තවත් පරීක්ෂණ කරමින් සමහර උපන්‍යාස තහවුරු වෙන්න පුළුවන්, සමහර බැහැර වෙන්න පුළුවන්, සමහර වෙනස් වෙන්න පුළුවන්. කොහොම නම් ඒ පරීක්ෂණ සම්බන්ධයෙන් එතුමා දක්වපු ඒ උනන්දු සහ කැපවීමට අපිට දිය හැකි උපරිම සාධාරණත්වයේ ඒ දිය හැකි කියලා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි දිවන්ත ශ්‍රීවර්ධන මහත්මයා. මේ එතුමාගේ නවතම පරීක්ෂණ වල ප්‍රතිඵල නැත්තම් සොයා ගැනීම පල කරන්නත් කලින් අපේ ආරාධනාව පිළි අරගෙන ඇවිල්ලා මේ එතනදී ආචාර්ය දරණියගලයන් දැක ඒ ගැන දැකපු දේ තහවුරු වෙනවද නැද්ද කියන එක ගැන යම්කිසි අදහසක් පළ කිරීම සම්බන්ධයෙන් මම හිතනවා අපි ඊළඟ දේශනයට ගිහිල්ලා අවසානයේදී අදහස් පළ කිරීම හා ගැටළු අහන්න වලට ගැටළු තියනවා නම් පිළිතුරු දෙන්න අවස්ථාවකට ගියොත් හොඳයි කියලා. එහෙමනම් මේ අපි ඊළඟට අපේ ආරාධනාව කරන්න බලාපොරොත්තු වෙන්නේ ආචාර්ය කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහත්මයාට එතුමාගේ දේශනය පවත්වන්න කියලා. මම හිතනවා මෙතන ඉන්න අති බහුතරයක් ආචාර්ය කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහත්මයාව අඳුරනවා කියලා සහ අඳුන්වාදීමක් අවශ්‍ය නැහැ කියලා. එහෙත් අපි සාමාන්‍යයෙන් කරන ආකාරයට එතුමා පිළිබඳ ඉතා කෙටි හැඳින්වීමක් මම මුලින්ම කරන්නම්. ආචාර්ය කැලුම් මනමේන්ද්‍ර ආරච්චි කියන්නේ ඇත්තටම ලංකාවේ සත්තු පුරා විද්‍යාව, ජෛව විවිධත්ව සංරක්ෂණය, වර්ගීකරණ විද්‍යාව, ජෛව භූගෝල විද්‍යාව වගේ විශේෂ විශේෂ ගණනාවක විශේෂඥයෙක් හැටියට හඳුන්වලා දෙන්න පුළුවන්. 1996 ඉඳන් IUCN එකේ SSC උභයජීවි විශේෂඥ කණ්ඩායමේ උභයජීවි විශේෂඥයෙකු ලෙස එතුමා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඔහු ශ්‍රී ලංකාවේ නව උභයජීවි නුරුගේන් මෘදීය මත්ස්‍යයන් සහ ශරීර පාවී විශේෂ 70%කට වැඩි ප්‍රමාණයක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ඔහු ලන්ඩනයේ ජාතික ඉතිහාස කෞතුකාගාරයේ, පැරිසේ ජාතික ඓතිහාසික කෞතුකාගාරයේ, ස්විස්තරලන්තයේ බේස් කෞතුකාගාරයේ, ඇමරිකානු ජනපදයේ චිකාගෝ ශ්‍රේෂ්ඨ කෞතුකාගාරයේ වැනි ආයතනවල සමග සහයෝගයෙන් කටයුතු කරලා තියෙනවා. පරේෂණ ශ්‍රේෂ්ඨයන්ගේ ඔහුගේ දායකත්වය අගයමින් ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ සත්ව විශේෂඥ යන් ගවේෂණ සඳහා වූ ජාත්‍යන්තර ආයතනය විසින්ද සම්මානයකට මෙතුමා පාත්‍ර වෙලා තියෙනවා. ඒ වගේම 2003, 2004, 2005 සහ 2009 යන වර්ෂවල ජනාධිපති සම්මාන ලාභී කැටිනත් එතුමා හඳුන්වා දෙන්න පුළුවන්. මම තවදුරටත් මෙතුමා පිළිබඳ හැඳින්වීම කරන්නේ නැතුව එතුමාට ආරාධනා කරනවා ආචාර්ය සිරාන් දැරණියගල මහත්මයාගේ දෙවනි ගුණාස්ම අනුස්මරණය වෙනුවෙන් එතුමා පවත්වන දේශනය ආරම්භ කරන්න කියලා. හෙනවද? පැහැදිලිව ඇහෙනවා අපිට. ප්‍රසන්ටේෂන් එකක් පේනවා. හරි.
පළමුවෙන් මම අද රාත්‍රී කරන මේ ආචාර්ය සිරන්දනිගල් මහත්මයාගේ දෙවන වසරේ ගුණානුස්මරණ දේශනාවට ආරාධනා කිරීම පිළිබඳව අනුරාධ මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ මම කතා කරන බලාපොරොත්තු වෙන විනාඩි 30ක් විතර මේ 30 තුළ මම ඔබට කියන බලාපොරොත්තු වෙන්නේ මේ අතිශයම විද්‍යාත්මක තොරතුරුට වැඩිය ආචාර්ය සිරන්දනිගල මහතා මනුෂ්‍යයෙක් හැටියට පුද්ගලයෙක් හැටියට පුරාවිද්‍යාඥයෙක් හැටියට නැත්නම් පර්යේෂකයෙක් හැටියට අපි සමග ගත කරපු අතීත කාලය පිළිබඳව. ඉතින් මම හිතන විදිහට මේ දේශන දෙක අහගෙන ඉන්නවා නම් එහෙම මේ මේ පිළිබඳව උනන්දුවක් දක්වන අය ඒ අයට යම් යම් ඒ කියන්නේ සිතද ගන්න සුළු තොරතුරු ලැබෙන්නට පුළුවන්. ආචාර්ය සිරන්දනිගල මහත්තයා මම හඳුනාගත්තේ 1985 දී. මට එතකොට අවුරුදු 20 ගණන් වල මුලවම හරියේ. මේ මොකද මට හේතු වුණේ එතුමාගේ එතුමා දැන් ඒ වෙනකොට විශාල ව්‍යාපෘතියක් පටන් ගන්න තිබුණා ලංකාවේ විශේෂම තෙත් කලාපයේ ගල් ගුහා කැණීම් කරන්නට. එතකොට ඒ කැණීම් වලින් ලද සත්ව අවශේෂ නැත්නම් ජීව විද්‍යාත්මක අවශේෂ ගබඩාවල පුරවලා තිබුණා. ඉතින් එතුමාගේ ආචාර නිබන්ධය ලියමින් සිටිය කාලේ ඒ වගේම ලංකාවට එක්තරා විදිහ බැලුවොත් එම නව පුරාවිද්‍යාව හඳුනා දුන්න ඔහු කියලා කිව්වොත් මම හිතන්නේ ඒක කවුරුත් ඒකට විරුද්ධ වෙන එකක් නැහැ කියලා මම හිතනවා. ගොඩනගන ලද චරිතයක් තිබුණා. ඒ තමයි කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ හිටපු කීට විද්‍යාඥ එන්ටමොලොජිස්ට් ඔහුගේ නම පුංචි බණ්ඩා කරුණාරත්න. පුංචි බණ්ඩා කරුණාරත් මහත්මය හැදුවේ ආචාර්ය පී.ඊ.පී. දණගත මහතා. ඉතාම තරුණ වයසේ තමයි ඔහුට ඒ රැකියාව හම්බුනේ කෞතුකාගාරේ. ඔහු සම්මුඛ පරීක්ෂණ භාජනය කර ඇත්තම ගත්තේ පී.ඊ.පී. දණගත මහතා තමයි. ඒ කියන්නේ පුංචි බණ්ඩා කරුණාරත් මහත්මයව. එතකොට ඔහුට ආචාර්ය සිරන්දනිගල මහතා බාර දීලා තිබුණා මේ ගැටකටු මිලියන ගානක් තිබුණා. මේ ටික පරීක්ෂා කරලා පොඩි අදහසක් නෙමෙයි ඒක. ඒක මහතාගේ ආචාර්ය තියෙන පරිසරක පුරාවිද්‍යාව පරිසර විද්‍යාව. ඉතින් එතුමා තමයි ලංකාවේ එක පැත්තක බැලුවොත් එහෙම බැලුවොත් ඇත්තටම මේ කාර්යයට අතගාව පුද්දලයා. ඉතින් මම මගේ කතාවේදී මම ඉස්සරහම අනුරාධ පියදාස මහත්මයාට ස්තුතිවන්ත වෙන අතරම මම තව කීප පොලකට ස්තුතිවන්ත වීදී අද කතාව සකස් කිරීමේදී මට දක්වපු යම් යම් සහයෝගය ඊළඟට අපේ පශ්චාත් පදියාචාර්ය මහාචාර්ය ගාමිණී අධිකාරී ඊළඟට නිමල් ආචාර්ය නිමල් පෙර මහත්මය ආචාර්ය සෝනන් රංගිකා මෙනවිය සහ ගීත් ගුණසේකර මහතා මට අද කතාවට විශාල සහයෝගයක් දැක්ව ඇත්තටම කියනවා. එතකොට මේ තරුණ නව පුරාවිද්‍යාඥ ලංකාවට 1942 උපත ලැබලා ඔහු ඇමරිකාව සහ යුරෝපය පැත්තට ගිහිල්ලා උපාධි කීපයක් සම්පූර්ණ කරලා 1968 දී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ කියන කණිමාංශයේ අධ්‍යක්ෂ ධුරය ලබා ගන්නවා. ඒතර ඔහුගේ වයස අවුරුදු 26යි. ඒ කියන්නේ මේ අපිට එකක් පුදුම හිතෙන කාලයක් නේද? ඒ කියන්නේ අවුරුදු 26ක තරුණයෙක් කැවිලා ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාගතය බාරගන්න දැන් සූදානම් ඉන්න කියලා කිව්වා. ඒක නමුත් එහෙම වුණා එක තමයිද 68 දී දෙපාර්තමේන්තුව බාර අරගෙන ලොකු සලස්මක් ඉදිරිපත් කරා. ඔහුගේ මූලික මේ පරේක්ෂණ ගැටලුව වෙලා තිබුණේ අපිට තියෙන පුරාණ පටීත. ඒ කියන්නේ මාවංශය වංශත්
ප්‍රකාශනය තූපවංශය ඔන්න දිගටම අපිට තියෙන අපි දන්නේ හරියටම අපි ප්‍රතික්ෂේප කරනවා හෝ ඒවල සත්‍ය සත්‍යතාවය සොයන නෙමෙයි අපි ඒවලට කාලයක් අපි ලබා ගත යුතුයි මේ නවීන විද්‍යාවත් එක්කද ඔහු කියනවා ඒ නැතුව අපිට ජාත්‍යන්තර තලයට අපි පුරාජ්‍යව ලංකාවේ පුරාජ්‍ය ගෙනියන්න බැහැ කියලා ඔහු හදන කෙටුම්පතේ ඒ කියන්නේ දෙපාර්තමේන්තුව හරහා පාර්ලිමේන්තුවට යවන කෙටුම්පතේ තියෙන ප්‍රධාන දේ තමයි අපිට අපේ ඉතිහාසය තේරුම් ගන්න අපිට කාල නිර්ණය අවශ්‍යයි කියන එක. අපිට කාල නිර්ණය නැහැ. ඒ නිසා ඔහු කියනවා මට තේරෙනවා මේ ප්‍රශ්නේ අපි විසඳගන්නේ නැතුව අපේ එතනින් ඔබට පුරාවිද්‍යාව නම් යන්න බෑයි කියලා. එතකොට ඔහු මූලික වශයෙන් සැලසුම් කරනවා මේ ප්‍රශ්න ටික ඔක්කොම අරගෙන විශ්ලේෂණය කරලා අපි කරන්න ඕන දේවල් ටික මොනවද කියලා. එතකොට මේ අවුරුදු 26ක තරුණයෙක් ඔබට පේනවා ඇති කොයිතරම් අපි හිතුවත් දක්ෂයෙක් වෙන්න ඕනේ නැත්නම් ඒ ඒ වයසේදී රටක පුරාවිද්‍යාව කියන එක එතන රටක පුරාවිද්‍යා මම්පෙත දැන් පැහැදිලිව පැහැදිලි කරගන්න දරන උත්සාහයක් හැටියට. එතකොට කෙසේ වුවත් ඔහු ද ප්‍රීස්ටෝ ශ්‍රී ලංකා පොත ප්‍රකාශන පත්‍රය පස්සේ අපි දැන් ආපස්සට බලනකොට අපිට තේරෙන දේ තමයි ඔහු මේ වෙනුවෙන් තමගේ ජීවිතයත් ඒ වගේම තමා සේවය කරපු දෙපාර්තමේන්තුවෙත් කොයිතරම් විශාල රාජකාරියක් කරලා තියෙනවද කියන එක. ඉතින් අද අපි මේ සාකච්ඡාවේදී මම 80ක් විතර වෙන් කරන්න ඒ ටික කියන්න තමයි. ඔහුගේ මේ ආචාර නිබන්ධය ප්‍රසිද්ධ පත් කරා මේක කිව්වම අපි ලබාගත්ත ඒ කියන්නේ අපි ලබාගත්ත කරුණ පමණක් නෙවෙයි අපි ලබාගත්ත ස්ථානය බැලුවොත් එහෙම. එතකොට 1968 දී ඔහු ලංකාවට ආවද මම කිව්වා assistant commissioner ඒ කියන්නේ විශේෂම සැනින් මාංශේ. එතකොට මම කිව්වා ඔහුට අවුරුදු 26යි වයස. එතකොට ඔහු 2002 විශ්‍රාම යන තෙක් මේ තනතුරේ හිටියා. නමුත් මැදහරිකදී ඔහු ඔහුගේ ආචාර නිබන්ධය වෙනුවෙන් ඔහු කැපවෙච්ච නිසා දෙපාර්තමේන්තුවේ පොඩි කාලයකට අයින් වුණා. නමුත් ඔහුගේ සේවය දිගටම ගියා හැබැයි. ඔහු මේ කාලය තුල ව්‍යාපෘති 34ක් මෙහෙව්වා. 34ක් ඊළඟට අතරම කියනවා නම් ඒවා ටිකක් බැලුම් කාරණා. ඒතකොට 1968 මේ සහකාර කොමසාරිස් හැටියට ඔහු පත්වෙනකොට ඔහු කිව්වා ලෝකෙට වෙන මේ ටික ලංකාවේ පුරාධ්‍යාඥන්ට කිව්වා නැත්නම් ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කෙටුම්පත්තේ වෙන මේ ටික තියෙනවා අපිට අපිට කාල නිර්ණ නැහැ අපි මෙතෙක්කල් කර කර ඉති 68 වෙනකම්ම විශේෂයෙන්ම බෞද්ධයන්ට වැඳුම් පිදුම් කරන්න අවශ්‍ය කරන බෞද්ධ සිද්ධාස්ථාන පාදා ගැනීම ඒ බැතිමතුන්ට වැඳුම් පිදුම් කරන්න පාසුකම් සලසා දීම ආදි ක්‍රියාවලිය. එතකොට ඒ වල කාල නිර්ණයක් තිබුණේ නැහැ. එහෙම නැත්නම් ස්තූප නැවත සංරක්ෂණය කිරීම, ස්මාරක නැවත සංරක්ෂණය කිරීම ආදි ක්‍රියාවලිය. එසේනම් අපි විශේෂයෙන්ම අපි ක්‍රමවේද වෙනස් කළ යුතුයි. ඒ වගේම ඔහුගේ අංක දෙක තමයි කිව්ව අපිට පුරාණ දේශගුණය පිළිබඳව කිසිම දැනුමක් නැහැ අපිට. මොකද ඒක ලෝකේ කරන්නේ පුරාවිද්‍යා ශාස්ත්‍රය තුලින් තමයි කරන්නේ. ඒ කියන්නේ කණින් තුලින්. කණින් තුලින් තමයි පරාග හොයන්නේ. කණින් තුලින් තමයි ෆයිටරෙත් කියන ඔය ශාක් වල තියෙන යම්කිසි පාෂාණ මද්‍රව්‍යයක් හොයාගන්නේ. කණින් වලින් තමයි ඒ කාලේ ඉපු සත්තුන්ගේ අස්ථි නැත්නම් දත් අවශේෂ හොයාගන්නේ. ඒතකොට කණින් වලින් තමයි පුරාණ ජීවත් වූ ගොළුබෙල්ලන්ගේ අපි අවශේෂ හොයාගන්නේ. ඒතකොට අපිට අපි මෙතෙක්කල් ඒ පිළිබඳ උනන්දුවක් දක්වපු නැති නිසා අපිට ඒ දැනුමත් නෑ අපිට. නැත්නම් අපි ඒක නුසුදුසු විදියට අපි අවතර කරලා තියෙනවා. නැත්නම් මග අරලා තියෙනවා ඒ පිළිබඳව සොයා බැලුව එක. තුන්වෙනි කාරණය තමයි මිනිසා සහ පරිසරය අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳව අපි සැලකිල්ලක් දක්වන නැහැ. මොකද මිනිසා සහ පරිසරය අතර දක්ව මිනිසා සහ පරිසරය අතර සහසම්බන්ධතාවය පිළිබඳව. එතකොට මේ ප්‍රධාන කාරණා තුන බැලුවත් එහෙම ඒ කියන්නේ ලංකා පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රථම වතාවට
වෙන පැත්තක් බලන්න පුරුදු කරා අපිව. මම කියන්නේ අපි මෙතෙක් කල් කරේ මොකද්ද කියන එක දැන් අපි ඒ කියන්නේ බැලුවොත් එහෙම නව පුරා විද්‍යාව අපි ආරම්භ කරා වගේ 68 ඉදී. අපි බලමු ඊළඟ කාරණේ මොකද්ද කියලා. එතකොට ඔහු කියනවා අපිට ප්‍රාග් ඉතිහාසය පිළිබඳව අපිට පළල් දැක්මකට හෝ පළල් වයිඩර් කොන්ටෙක්ස්ට් එකකට යන්න නම් අපිට අඩුමතරින් අපි ඉන්දියාව සමග සම්බන්ධ කර ඉන්දියාව සමග සංසන්දනයක් කරන්න ගමන් අපිට ප්‍රාග් ඉතිහාසය පිළිබඳව හොඳ අංග සම්පූර්ණ දැනුමක් අපිට ව්‍යාපෘතියක් තිබිය යුතුයි. මෙහෙම බලන්න ගියා මම හිතන විදිහට ඒක හිතේ පුරා විද්‍යාවට සමාන මෙතන හදිය වපරහෙන් බලන්න ඇති පුරා විද්‍යාවට ඕනට වැඩි විද්‍යාව ඔබ වණ්ඩ ගන්න උත්සාහයක් ඇති සමාන විට මම කිව්වේ. හැබැයි එහෙම වෙලා තියෙන ඇත්තටම ඔහුගේ පියාට නම් හරි. ඒතකොට ඔහු මේ කාරණා හතර සම්පූර්ණ කරගන්න සමයි 68 දෙනම මාන්සි වුණේ. එහි ප්‍රතිඵලය තමයි ඔහුගේ ආචාර නිබන්ධය සහ ඊට පසු කාලෙකදී ආචාර විජේ පරමහත්මයාගේ ආචාර නිබන්ධය වගේම ආචාර නිමල් පෙරේර මහත්මයාගේ බා පබ්ලිකේෂන් එක තමයි ලංකාවේ ගුහා කීපයක් කරපු ගැමුරු පරීක්ෂණ. එතකොට බැලුවත් ඉතාම සාර්ථක ගමනක් ආවවා පේන්න තියෙනවා. ඊළඟට මේ ඉහත කරුණු හතර සාක්ෂාත් කර ගැනීම සඳහා ඔහු පියවර හයක් කිව්වා සාකච්ඡා කළා ලංකාවේ පුරා විද්‍යාඥයෙක් කළා. ඒ පියවර හය ඇත්තම බැලුවොත් එහෙම මූලික වශයෙන් තමාගේ ආසාව තිබුණේ කැමැත්ත තිබුණේ පුරා ලංකාවේ පුරා විද්‍යාව ජාත්‍යන්තර තලයට ගෙනියන්න නම් අපිට තියෙන්න ඕනේ දේවල් ටික සම්පූර්ණ කර ගැනීම. ඔය ලිටරේචර් සර්වේ එකක් කියලා කියන්නේ ඉස්සලාම වූ පුරාණ පඨිත ටික ළඟට ගත්තා. ඒ කියන්නේ අපි මම ඉස්සලා කිව්ව ටික. ඒතකොට ඒවා හොඳට කියවලා ඒවල් දීලවකමානු කාරණා නිර්ණ සටහන් කරගෙන ඔහු කිව්වා දැන් අපි කැණීම් ආරම්භ කර යුතුයි. අනුරාධපුර ඇතුළු නුවර බෙල්ලමැති පැලස්ස ඒ කියන්නේ උඩුබලු ජාතික වන උද්‍යානයේ ඒ වගේම ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා තියෙන මිගල් ආයුධ ශිලා මෙහෙණ පිළිබඳව ඔහු ඒ පිළිබඳව සොයා බැලීම කරන්න ආරම්භ කළ අංක එකක් නැත්නම් පළවෙනි අංකය හැටියට ඒවා ගැන විමර්ශනයක් කිරීම. අංක දෙක තමයි ඉරණමණු ෆෝමේෂන් එක. ඒ කියන්නේ මේ වෙනකොට 1915 වෙනකොට වේලන් ලංකාවේ හිටපු මේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයෙ හිටපු ජියොලොජිස්ට් නැත්නම් අපි ඔය භූමි පිළිබඳ අධ්‍යයනය කරපු විද්‍යාඥය ඔහු කිව්වා වියලි කලාපයේ තියෙන බෙරළ තීරයේ තියෙන වැලි කඳු උඩ තියෙනවා කියලා ශිලා මෙලක. ඔහු ඒව ලොකු එකතුවක් ලොකු කලෙක්ෂන් එකක් කරලා ඒක බාර දුන්න ඒ කාලේ කොළඹ ජාතික කෞතුකාගාරයට. ඒ ටිකද තියෙනවා කොළඹ ජාතික කෞතුකාගාරයේ භූවිද්‍යාංශයේ. ඔබට ඒක බලන්න පුළුවන් මේ ප්‍රමිෂන කරගෙන කියලා බලන්න. එතකොට ඒවා පුරාණ ශිලා යුගයේ සාධක ඇරිය පැලියොලිතික් අවධියේ සාධක ඇරියට ඔහු කිව්වා. මේ කලෙක්ෂන් එක තමයි මම කියන්නේ එක වතාවකදී මේ 1986 දී 86 දී පුරාද පශ්චාත්පාද යන ඒ කාලේ තිබුණේ කොළඹ මේ විශ්වවිද්‍යාලයේ ඒ කියන්නේ කලාංශය තිබුණේ. එතකොට එතන මේ හවස තියපු පොදු දේශනයකදී මහත්මිය කියුවා ඔබගේ පුරාවිද්‍යාව ඔබ ගෙනියන්නේ ඔබගේ පියාගේ ඉතුරු කොටසද කියලා. ඔහු කව නැහැ කියලා. මම ගෙනියන්නේ වේලන්ගේ මම යන්නේ වේලන් ගිය පාර කියලා. සමහර රත්නයක ඒක හරි ඔහු වේලන්ට හරි ගරු කරේ. මොකද වේලන් මේ හැමතැනම ඇවිදලා ඔහු පොළොව ගැන කියන හැම මොහොතකම ඔහු කිව්වා ඒ තැන්වල තිබිච්ච ගල්ලවද පිළිබඳව. ඇත්තම කියලා නම් ප්‍රගතිශීලී තරුණ පුරා විද්‍යාවක් නෙමෙයි ඒක හොඳ රුකුලක් නැද්ද ඇති ඒ කාලේ මේක හඹා යම. ඉතින් වේලන්ට ඔහු අතිශයම ඉහළ මට්ටමින් සලකනවා. මම දන්නේ වේලන් ඔහුට මුණට මුණ හඹලා තියෙනවද කියලා. හැබැයි වේලන්ගේ ක්‍රියාවලිය ඔහු තමත් ඉහළ සලකනවා. ඒ වගේම ඔහු එතන තමයි ආරම්භයක් ගත්තා කියලා කියන්නේ. එතකොට මෙතන මේ ඔබ ලංකාවේ මේ තරුණ පුරා විද්‍යාවට තුගක් ටිකක් මේ කාලය දෙන එක පොඩි වැරදි මතයකින් ඒගොල්ලෝ. එකක් තමයි මේ
මෙතන කැලින් කරා ආචාර සිරාම් දැනගෙන මාතා කැලින් කරාම හොට ටීඑල් ඩේට් එක තර්මල් විසින් ඩේට් එක ආවේ 78000 ආවේ 78000 පිළික රවුම් කරොත් එහෙම 80000ක් එනවා ඒ වුණාට ආචාර සිරාම් දැනගෙන මාතා කිව්වා මම අදහසක් ප්‍රකාශ කරනවා මෙම ස්ථානයේ සෙක්ෂන් එකේ ස්ථරායනය 90 හරිද සහමි ගල්ලවද වල සාක්ෂණයක් අනුව බැලුවොත් එහෙම මේවා 80000 නෙමේ 1,500,000ක් විතර පැරණ විය හැක කියලා හරිද මොකද මම කියන්නේ පැහැදිලි ඇති මගේ මට යන්ත්‍රයෙන් ආවේ 78000 ඒක රොන්ග් ෆිග එකක් කරා 80000ට කිව්වා 80000 1,25,000ට ඉස්සුවා එතකොට එතුමා එක ප්‍රකාශපත් කරා එතුමාගේ පරේෂණ නැත්නම් ශාස්ත්‍රීය ලිපි වලින් ඊළඟට 90 දශකයේ මැද හරියේ ආචාර්ය කවුද හොගේ නම මොහන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ විද්‍යාඥ කෙනෙක් හිටියා මොහන් මොහන් අබේරත්න මහතා ලංකාවට ගෙනාවා TL TL machine එක කොර සීසීප් එක TL machine එකක් තිබුණා ඒ කාලේ ඔහු ඒකෙන් ඩේට් කරා ආයසරයක් අර ආචාර්ය සිතාන්දර මහතාගේ කැණීම් වලම ආයි මිත්‍යක් සුද්ධක දරගෙන ඒක ඩේට් කරා ඩේට් කරාම ඔහුට ආවෙත් ඔහුට ආව 25,000ක් ආවා ඔහුට හැබැයි ඔහුගේ ගත්ත සාම්පල් එක විදේශික කෞතුකාගාරයක ඒක ඩුප්ලිකේට් කළ එක දෙකට වෙන් කරලා තිබ්බා පසු කාලෙකදී තාක්ෂණය වැඩි දියුණුවට ආවත් ආයි ඒක ඩේට් කළ බලනවා කියලා එතකොට ආචාර්ය සිරාන්දේ දැනගෙන මහත්තයා මීයන්ට අවුරුද්දකටත් අඩු කාලයකදී මට දස් කෝල් කරලා කිව්වා කැලුම් 125,000 මේ ආපු සාම්පල් එක මොහන් තිර තියෙනවා මට මතකයිද එක නැති කවුතුක මේ පරීක්ෂණ ආයතනයක ඒ පරීක්ෂණ ආයතනයෙන් අලුත් ක්‍රමයකට ආයි ඩේට් කරලා තියෙනවා ඒක ඒක 150,000 වෙලා තියෙනවා කියලා හරිද එතකොට ඒක ටිකක් මේ සිල් ගන්න සුළු දෙයක් එතන තියෙනවා ඉතින් දැන් ආචාර්ය සිරාන්දේ මහතාට මේ යන කම්ම මේ 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 ඉරණමඩු පාංශු සැකැස්මේ ඇත්තටම කියන කාරණේ හරි පැහැදිලි කමක් තිබුණා වගේම ඌට උනන්දුව තිබුණා ශිෂ්‍යෙක් ඒ වෙනුවෙන් යොමු කරලා ඔහුගේ ආචාර්ය නිබන්ධයත් සමග මෙතන සුවිශේෂී ආකාරයට මෙතන ඩේට් කරගන්න. එතකොට දසක් මං ඇහුවා ඔය 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 ලොකු ඔය මේ ඉරණමඩු ෆෝමේෂන් එකේ තියෙන ගන්ධාවුද කවුද හදන්නේ නැත්තේ කියලා. එතුමා කියන එතුමාට හොඳම විශ්වාසයක් ඒ වැදී හෝමෝ සැපියන්ස් කියලා. වෙන මානවෙක් නෙමෙයි. හෝමෝ සැපියන්ස් ගේ විශේෂයෙන්ම ආකේක් හෝමෝ සැපියන්ස් වරු. ආකේක් කියලා කියන්නේ පුරාණ ලක්ෂණ දරන නැත්නම් පරිණාමයේ මුල්ම කට්ටිය. දැන් 50,000 මෙපිට ඉන්නේ ඇනටොමිකලි මොඩර්න්. ඒ කියන්නේ කාය විච්ඡේදන විද්‍යානුකූලව බැලුවොත් ඒගොල්ලෝ නූතන කට්ටිය. يعني අපි දැන් අපේ ඇහි උඩනේ ඇහි බඹ එහෙම නැහනේ අර මේ මෙලාදාටස්සි අක්ෂි කුපු උඩ තියෙන නෙරිය මෙහෙම නැහැ එතකොට ආකේක් ලක්ෂණ තමයි ඒ නෙරියම තිබීම ඒ නෙරියම හොඳටම තියෙන කට්ටිය තමයි මේ හෝමෝ හයිඩල්බර්ගසිස් හෝමෝ ඉරෙක්ටස් හෝමෝ නියන්ඩර්තාලෙන්සිස් හැබැයි හෝමෝ සැපියන්ස් වරුන්ගේ බැලුවොත් එහෙම ඔය 270,000 250,000 වගේ කාලේ ෆොසිල් බැලුවොත් අන්න ඔවුන්ගෙත් ඒ ඇයිබම උරට ආපු නැත්නම් ඇයිබම නැරලා ඉස්සරහට ආපු ලක්ෂණ තියෙනවා ඒක ආකෙක් ලක්ෂණයක් නේද ඒතර ආචාර සිරාන්දේ මහතා කිව්වේ හෝමෝ සැපියන්ස් වරු වුණාට මේගොල්ලෝ ඇනටොමිකලි මොඩර්න් කට්ටිය නෙමෙයි මේගොල්ලෝ ඇවිල්ලා ආකෙක් ලක්ෂණ දරපු අය කියලා ඒක තියෙන සෑහලතුන තමයි සිත් ගන්න සුළු කාරණයක් අත්තරනවා කියනවා මේ ලංකාවේ පුරාජ්‍ය ක්ෂේත්‍රය තුළ අපි දකින කොමටත් මිනිහා ගල් කන්ද ඔය වගේ තැන්වල විශේෂ උනන්දුවක් දක්ව ඇතම නිවැරදි දේටින් ලබා ගන්නට ඒක ඔහු ඉදිරියට එන නව තාක්ෂණයගෙන් තරුණ පුරාජ්‍යයක් යන ඉඩ දීලා ඔහු ඇතරලා හිටිය ඒක ඒ කාලේ කවුරු හරි කරයි කියලා බලාපොරොත්තු පිට හොඳයි එතකොට තුන්වෙනි කාරණය තමයි මුදල් පත්‍රාජ්‍ය වල කැනින් කියන සාදේටින් ලබා ගැනීම හතරවෙනි කාරණය තමයි
තමා ඔයාගේ දේවල් ක්‍රමක්‍රමයෙන් පබ්ලිෂ් කිරීම. ඒ කියන්නේ ප්‍රකාශන පත් කිරීම. නැත්නම් ප්‍රකාශන නිකුත් කිරීම. එතකොට ඔහු ඒක මනාලිස කරගෙන අපිට කියන්න පුළුවන් ඔහුගේ ඔහු 50කට වැඩි ශාස්ත්‍රීය ලිපි සංඛ්‍යාවක් පළ කළා ලංකාවේ විශේෂයෙන්ම ඔහු කරපු කණීම් ඇසුරේ ඒක තාමත්ම වැදගත් ඇත්තටම කියනවා බැලුවොත් එහෙම ඒකේ අන්තිම ලොකුම ප්‍රතිපලය තමයි පැනොරමික් පින්තූර තමයි එතුමාගේ ප්‍රහිස්ටෝප් ශ්‍රී ලංකා කියන පොත ඉනස් පස්සෙන් එක තමයි ලංකාවේ තෙත් කලාපයේ තියෙන ගල්ගුහා කණීම් කිරීම ඔහු ඒවා ඇත්තරම කියන ඔහුගේ ප්‍රකාශවල සහෝගේ දේශනවල කිව්ව දේවල් හැටියට බැලුවොත් එහෙනම් ඔහු තරයේ විශ්වාස කරනවා ලංකාවේ පැහැදිලිම පැහැදිලි ලෙසම අපිට තියෙන සාධක තමයි මධ්‍ය ශිලා යුගය හෙවත් එමත්නම් ජියෝමෙට්‍රික් මයික්‍රොලිත්ස් හම්බ වෙන ඇත්තම කියනවා නම් එමත්නම් ඇනටොමිකලි මොඩර්න් හෝමෝ සැපියන්ස් ජීවත් වෙච්ච මේ ගුහා කැණීම් කළා ඒවල තොරතුරු ලබා ගැනීම ඉතින් ඔහු මම දන්න හැටියට මනවින්ම කරේ ගල්ගුහවල මේ කැණීම් ඒ කැණීම් ඇත්තම කියනවා දකුණු ආසියාව ඉතාමත්ම සංකීර්ණ සහ හුඟක්ම මේ සාර්ථක කැණීම් කියලා කියන්න පුළුවන් අපිට ඉන්දියාවට ඉන්දියාව අපේ මට්ටමට එනකොට ඉන්දියාව ආවේ 2005න් පස්සේ තමයි මේ මට්ටමට ආවේ නමුත් 1986 වෙනකොට ආචාර්ය සිතාන්ද යන්නේගල කුරුවිට බඩදබලෙන මුල්ම කැණීමේ අවුරුදු 28000 කියන ඩේට් එක ලබාගෙන ඒක මුළු ලෝකෙටම ප්‍රකාශ කරාම ඉන්දියානුවන් හිනා වුණා. 86 දී ලංකාවේ තිබුණ ජාත්‍යන්තර සමුළුවක් මට මතකයි ඒක තුන ටච් සමුද්‍රයේ තිබුණේ. ඒකට ආපු ඉන්දියන පිරිස හිටියා 15ක් විතර. ඔවුන් හිනා වුණා අපි ලංකා පුරාද්‍යාවට බොරු කියනවා කියලා. 28000 ජියෝමෙට්‍රික් මයික්‍රොවේව් සමුණා කියලා. එතකොට පුදුමිකට වගේ 2005 දී ඔවුන් අර මේ එගනන්තේ කණ්ඩාමක් කියන පැට්‍රාලිය මූලිකත්වයට කණ්ඩාමක් ඒ කණ්ඩාමයි ඉන්දියන් පුරාජ්‍යඥයි කැනීම් කරා ජ්වලපුරම් සහ පට්නි හරිද ඒක දේත් හරියටම සමාන වුණා කුරුවිට බර්තම දෙනට ඇත්තරම කියනවා එතකොට දැන් ඉන්දිය කට්ටිය කටවහගෙන ඉන්නවා ඊළඟට ඔහුගේ 6 වෙනි කාරණය තමයි අපි ලබා ගන්නා දත්ත යාවත් කාලින කිරීම අප්ඩේට් කිරීම. එතකොට ඒක ඔහු සිදු කරා ඔහුගේ ළඟම හිටිය එහෙම කිව්ව තාල වෙන පුළුවන් ශිෂ්‍ය දෙදෙනෙක් වෙච්ච ශිෂ්‍ය කෙනෙකුට ප්‍රශ්නයක් නෑ මම හිතන්නේ. එක්කෙනෙක් තමයි ආචාර්ය විජයපාල ඔහු ආචාර්ය සිරාන්ත මහතාට පස්සේ පුරා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වුණා. ඊට පස්සේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හැටියට පත් වෙච්ච ඊට පසු කාලෙකදී ආචාර්ය නිමල් පෙරේරා. ආචාර්ය නිමල් පෙරේරාගේ විශේෂම නිමල් පෙරේරාගේ පොත ආචාර්ය නිබන්ධය ඔහු එක ලිව්වේ ඔස්ට්‍රේලියාවේ ඔස්ට්‍රේලියානු ඔස්ට්‍රේලියා නැෂනල් යුනිවර්සිටි සමග ඔහු ඒ ගෙනාපු දැනුම කොළඹ ලංකාවේදී පොතක් හැටියට පෙරළුවා ඇතරම කියනවා නම් ආචාර්ය සිරන්දනගල මහතා විසින් තම කෙටි කාලයකදී ඊට පස්සේ ඒක ලෝකයේ තියෙන හොඳම ප්‍රකාශන ආයතනයක් වෙච්ච BAR බාගේ පබ්ලිකේෂන්ස් යටතේ පබ්ලිෂ් කරා එක. ඒකෙන් ලංකාවට ලොකු ගෞරවයක් හිමි වුණා අපේ ප්‍රකාශනයක් ඇත්තම කියනවා නම් බා පබ්ලිකේෂන්ස් ගීක පිළිබඳව. ඉතින් ආචාර්ය නිමල් පෙරේරා මේකට දීත කැප කිරීමෙන් වැඩ කරා ඇත්තම කියනවා නම් ඔහු මට මතකයි ඔහු ආයිසරයක් බෙල්ල පිළිපැලස් ගැනීම කරා ආයිසරයක් කැනීම් කරා කොහෙද කුරුවිට බට දොබලේද වගේ බොහොම පරිශ්‍රමයකින් බොහොම සකසුරුමට ඒ ක්‍රියාවලිය කරා හෝ ආචාර නිමල් පෙරේරා විසින් එතකොට 1968 දී මේ පත්වෙච්ච තරුණ පුරා විද්‍යාඥයාගේ වැඩකටයුතු බැලුවොත් එම හරිම සාර්ථක ක්‍රියාවලියක සැලැස්ම තමයි එතන තිබුණේ ඒ සැලැස්ම මම හිතන විදිහට අද වෙනකොට ඒකේ උච්චතම අවස්ථාව පව කරලා ඉන්නේ අපි කොහොමටත්ම අපි දැන් සංසන්දනය කරන්න අවස්ථාවක් නැහැ මම කියන්නේ මෙතුමා 68 දී ඒ ආරම්භ කරපු ගමන අද වෙනකොට ලොකු චිත්‍රයක් හදලා තියෙනවා විශාල චිත්‍රයක් අද ඔබ කවුරුත් ප්‍රාග් ඉතිහාසය පිළිබඳව සොයා බැලීමට කැණීම් කරාද ඒ ලැබෙන සාධක
ආචාර්ය ශ්‍රීරන්දනක මහතාගේ අර විශාල චිත්‍රයට කොහෙන් කොහෙන් හරි ගැලපෙනවා. හරිද? නමුත් ලොකු වෙනසක් කරන්න අමාරුයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ එතමා එච්චර තීක්ෂණව ඒ දෙස බලලා සැලසුම් කරලා තමයි මේ දේ කරේ. එතකොට ඔහු බැලුවොත් එහෙම අනුරාධපුරයේ විශේෂම ගත්තොත් එහෙම හුඟක් වැඩ කළා. එහිදී ඔහු early and middle historic period පිළිබඳව, proto history period පිළිබඳව, prehistory සහ mesolithic සහ පුරාණ ශිලා යුගය පිළිබඳව අදහස් කොටක් ඉදිරිපත් කළා. ඔහු එතුමා මේනම් අපේ පුරවද්ද පශ්චාත්පාද යාතනේ මමත් සුනාලි ආචාර්ය සුනාලි මෙනුවියත් ඉන්න කාමරේට කොළඹට ආවත් එනවා අනිවාර්යයෙන්ම. මම හරි ගමති ඔහු එනකොට ඔහු ගොඩාක් අලුත් ආරංචි කියනවා අපිට. ඔහු මට දුන්න එකතරා දවසකදී මේ රත්නපුරේ හම්බ වෙච්ච රත්නපුරේ ෆොසිල්ස් එක්කලා හම්බ වෙච්ච මේ චර්ට් වලින් හදපු මෙවලමක්. ඒක මෙවලම මගත 4ක් විතර දිගයි. මේ ඔහු අපේ කාමරයට ආපු එයා අන්තිම පාර වෙන්න පුළුවන් බොහෝ විට. ඔහු කිව්වා ඒ මෙවලම දිහා බලලා කරු මට හිතෙනවා කියලා ලංකාවේ ලෝව පැරිතික එකක් තියෙනවා කියලා. හරිද? එමාට තමයි ඒක ලිව්වේ නෑ. මොකද සැකසහිතයි. ඩේටා ප්‍රොක්සි නෑ තමයි. එතුමාට අර ප්‍රොක්සි දෙන්න බැරි එක ලියන්න. මට හොඳටම දැන් විශ්වාසයි ලංකාවේ ලෝව පැරිතික එකක් තියෙන බව. මොකද ඔය කනුගාව අතේ තියෙන ශිලා මෙවලම ඇත්තම කියනවා නම් ලෝව පැරිතික ලක්ෂණ පෙන්නුම් කරනවා කියලා. ඒ වගේම තව මෙවලමක් හම්බ වුණා. ඒ මෙවලම හම්බ වුණේ අරුවක් කාලු වලින් පුත්තලමුට කිලෝමීටර් 32ක් උඩින්. ඒ ශිලා මෙවලම ලොකු එකක්. ඔහු එක දිහා බලලා මේකේ ඇචුලිය ලක්ෂණ සැහැන් ප්‍රමාණයක් තියෙනවා කියලා. ඉතින් ඔහු කිව්ව දේ මොකද්ද? ඉස්සර කාලෙදී තරුණ පුරාජ්‍යචන කරන සැහැන් වැඩ තියෙනවා කියලා තමයි කිව්වේ. ඒ ශිලා මෙවලම දෙක දිහා බලලා. හරි. කොහොම හරි ඔහු ඔහුගේ මේ ව්‍යාපෘතිය සැලසුම් කරේ කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ව්‍යාපෘති මගින්. ඒවා තමයි කැනීම්, මතුපිට ගවේෂණ සහ පර්යේෂණ කැනීම්. ඔන්නෝක තමයි තමාගේ මූලිකම සැලැස්ම වෙලා තිබුණේ. එතකොට එක්ස්ප්ලොරේෂන්, එක්ස්කවේෂන්ස් සටගන්. එතුමාගේ මූලිකම දේ තමයි කාල නිර්ණයක් ඕනේ කියන එක. කාල නිර්ණය හරියටම තියෙනවනේ පිරිසිදුව. ඔබ දන්නවා ඔහු බටදොබලේ 1, 2, 3 කියන ලේයස් ගලලා අයින් කරා. හැබැයි මගේ පැත්තෙන් බැලුවොත් එහෙම ජෛව විද්‍යාවේ උඩටම තියෙන ඒ 1, 2, 3 කියන උඩම තියෙන ලේයස් තුනේ. නමුත් එතුමා කිව්වා අපි මේක සැලකිල්ලෙන් කාරණක තේරුම් අරගෙන අපි මේක ඉක්මනට ගලවලා දාමු. මොකද මේක කැලින් කරනකොට මට හම්බ වුණා වර්තමාන විදුරු කැලි 1, 2, 3 කියන ස්තර තුනේ. ඊළඟට වර්තමාන පබළු හමුණයි කියලා කිව්වා මේ තුනේම. ඒ වගේම සමහර අවස්ථාවලදී යකඩ මුඩි හමුණයි කියලා කිව්වා මේ තුනේම. ඒ කියන්නේ මේ තුනම disturb. එතකොට අපිට බඩදොමලනේ අපිට ඩේටින් තියෙන්නේ 37,000 ඉඳලා 13,000 දක්වා පමණයි. ඒ කියන්නේ 4 වෙනි ස්තරය දක්වා. 3, 2, 1 අපිට නැහැ. ඒ කියන්නේ එතුමා කිව්වේ මොකද්ද? ඒක මට තේරෙන විදිහට අපි ගන්න දත්තය හරිය 100%ක් පිරිසුදු විය යුතුයි. කිසිම සැකයක් නැති විය යුතුයි. ඒක නිසා උඩ ලේස්ට් එක ලයින් කරලා දාන්න කියලා තමයි ඔහු අමතිස්සෙම මෙල් මාත්‍යන්ට අවවාද කරේ. ඒ කියන්නේ ඩේටා ප්‍රොක්සි වෙන්න ඕනේ කියන එක. හරිද? එතකොට රේඩියෝ මිත්‍ර ක්‍රොනොලොජි අපි කළා තුන විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ ලංකාවේ තාමත් හොඳට ඒක කරලා තියෙනවා. අත්තම කිව්වොත් ඒ පුරාවිද්‍යාව හරි දියුණුයි. හරි. එතකොට ඔහු අපි කවුරුද දන්න ඔහු රත්නපුර බේස්ෝගේ පියා වගේම ඔහුත් මහසුරා රත්නපුරේ හම්බ වෙන මේ ශිලා මෙවලම් පිළිබඳව යම්කිසි සාධාරණ විශ්ලේෂණයක් කරන්න. නමුත් ඒක අපිට පේනවා කොයි පැත්තෙන් බැලුවත් යම්කිසි අවුල් භාවයක් තියෙනවා කියන එක. එතකොට ඉරණමඩු ෆෝමේෂන් එක අපි තව වැඩ කළ යුතුයි ගොඩක්. ඔව් කියවිලා තමයි. අපි හොඳටම කරලා තියෙන්නේ විශේෂම පහත රට ගල් ගුහාවල පුරා විද්‍යාව තමයි. මම හිතන්නේ දෙට නිමල් පෙර මහත්මය මේ කතාව අහගෙන ඉන්නවා නම් ඔහු පස්සේ සම්බන්ධ වෙයි. ඔහු කියයි ඒක වුණේ කොහොමද කියලා. එතකොට ඔහුගේ ගවේෂණ අතර විශේෂම ඔහු වඩාත්ම ආසාවෙන් කියන ගවේෂණ තමයි හෝටන් තන ගවේෂණය. හෝටන් තන ගවේෂණය ප්‍රකාශ පත් කර 1971 ඉස්පෝලියසලනික අංක 2 කොල්ලා කනත් ගවේෂණය
එතකොට ඒක 1972 ප්‍රකාශයට පත් කරලා තියෙනවා ස්පෝලියස් සෙනිකාවල. ඒක ඒෂන් සිලෝන් වල පබ්ලිෂ් කරලා තියෙනවා. එතකොට මේ තමයි එතුමාගේ ජීවිත කාලය කරපු හුඟක්ම අංග සම්පූර්ණම එහෙම නැත්නම් හුඟක්ම මේ හොඳ හොඳ ප්‍රතිඵල ගෙන දෙන ගවේෂණ දෙක. එතකොට මම කැමති ඔහුගේ සත් පුරා විද්‍යා සහයෝගිය කියන්නේ මෙතුමා මගේ මම කැමති විශේෂ සත් පුරා විද්‍යාවට ඉතාමත්ම ලැබිව කටයුතු කරා. මොකද එතුමා කිව්වා අපිට මගේ 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 පුරා විද්‍යාවේ වැඩිපුරම තියෙන පුරාණ දේශගුණය පිළිබඳව පුරාණ පාරිසරික තත්ත්වයන් පිළිබඳව කතා කිරීම. අපි කතා කරන්නේ නැත්තේ මේක. නමුත් යුරෝපයේ අමරිකාවගේ විශ්වවිද්‍යාලවල නැත්නම් පරීක්ෂණ ආයතනවල ඒක වැඩිපුර කතා කරනවා. අපි කතා කළාම නැහැ. ඒක ඒ නිසා මම එකතු කරලා තියෙනවා මගේ සියලුම කැදීම්වල සත්ව අවශේෂ. ඒක නිසා ඔහු ඒක ගවේෂණය කළ යුතුයි කියලා 1980 දී වැඩසටහනක් හැදුවා. එතකොට ඒකෙදී ඒක බාර දුන්නේ මේ තමයි මගේ ගුරුවරෙක් මගේ ගුරු කියලා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. පුංචි බණ්ඩ කරුණාත් මහතාට බාර දුන්නා. මේ තමයි අර PEP දැනගෙන මහතා හදපු විද්‍යාඥයා. ඔහුට බාර දුන්නා ඒක කරන්නට. ඔහුගෙන් පස්සේ ඒක මම සම්බන්ධ වුණා 85 දී. ඊට පස්සේ ජූඩ් පෙරේරා මම පුරුදු කළා ඒ කාර්යතාවයට. ඔහු මම දන්නේ නැති ඔහු දෙපාර්තමේන්තුවේ පෙන්ෂන් යනකම්ම හිටියේ ඒ ක්‍රියාවලිය තමයි. එතකොට ඊට පස්සේ මහාචාර්ය ගාමිණී අධිකාරී පුරාද පශ්චාත් පදී ආයතනය ඔහු තමයි මේ විෂය විශ්වවිද්‍යාලවල උගන්වන්න පටන් ගත්තේ. ඉතින් එහි ගෞරවය ඇත්තම කියන හිමියන් නොවන ආචාර්ය මහාචාර්ය ගාමිණී අධිකාරීට ඔහු ඒ කියන්නේ ඔහු යම් අරමුදල් හොයාගෙන ඉච්ච ලේසි කරන්න පුළුවන් දේවල් තිබෙනේ. ඒ අරමුදල් අවශ්‍ය කරන බඩු අරගෙන මොකද කියන්නේ ස්පේස් අවකාශය හොයාගෙන කබඩ් හොයාගෙන හරිද. ඉතින් ඒ ඔක්කොම කරේ ඔහු තමයි. ඔහු දැන් මේ විෂය ඉදිරියට ඉදිරි පරම්පරාවට ලබා දීම පිළිබඳව සෑහෙන මහන්සි වුණා. ඒක මේ මොහොතේත් මහන්සි වෙනවා ඇත්තටම කියනවා නම් බැලුවොත් එහෙම. දැන් අපි පුරාද පශ්චාත් උපාධිය ගන්නේ සත්ව පුරාද අපි විෂයකට උගන්වන. ඒ කියන්නේ පාඨමාලාවක් ඇටියෙද නැත්නම් කෝස් එකක් ඇටියෙද. ඒ ප්‍රතිපලයක් ඇටියට දැන් පරපුරෙන් ඉන්න සත්ව පුරා විද්‍යාවෙන් ආචාර්ය නිබන්ධය කරපු ආචාර්ය සොනාල් දානිකා මෙනවිය ඇගේ නිබන්ධය වූ නැත්නම් ඇගේ මේ පර්යේෂණ තීම එක උනේ ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික මානවයාගේ යැපීම් ක්‍රමවේදය පිළිබඳව. මේ මෑගේ මේ ව්‍යාපෘතිය නැත්නම් මේ PhD ව්‍යාපෘතිය පටන් ගත්තේ දැන් මේ අවුරුදු 12 විතර කලින්. ඉතින් අවසාන අවුරුදු 12 බැලුවොත් එහෙම ආචාර්ය සිරාදේවගේ මහතාත් නියෝජනය සෑහෙන සහයෝගය දැක්වුවා වගේම ඔහු උගක් උපරිමම සහයෝගය දැක්වුවා. ඒ වගේම මහාචාර්ය ගාමිණී අධිකාරී මහත්මයා. හැබැයි මේ අපිට කියන්න සතුටුයි මේක දැන් අපිට අපි ඊළඟ තව පරම්පරාවක් අපි හැදුවායි කියන එක. එතකොට මේ සත්පුරාද පරපුර බැලුවොත් එහෙම කවුද සරසෙන් දැන් සරසෙන් පීපී දර්දිනකර ආචාර සිරන් දැනකට සහ පූජ මණ්ඩ කරනු අරත්න ඊට පස්සේ මම ජූඩ් දැන් ඒකින් පළවෙනි ආචාර නිබන්ධය සම්පූර්ණ කරා සත්ව පුරා විද්‍යාවෙන් සුනාල් ගංගිකා මෙන්න මෙය විසින්. එතකොට මේ තමයි ආචාර සිරන්දනට මහතාගේ කැණීම් කණ්ඩායමේ කොටසක්. හරිද? ඔහු ඇත්තම කියන විජේපාල මහතාට විශේෂ ගෞරවයක් දක්වුවා. ඒ කාලේ ඉඳලාම 85 ඉඳලාම ඔහු එතකොට ආචාර නිබන්ධය සම්පූර්ණ කරලා තිබුණේ දෙන්නම. ඒ කියන්නේ විජේපාල මහතාත් දැනිර මහතාත්. නමුත් ආචාර සිරන්දනට මහතාගේ ආචාර නිබන්ධය ප්‍රකාශන පත් කරපු දවසේ ඔහු මට එන්නේ කියලා දෙපාර්තමේන්තුවට මම ගියාම ඔහුගේ ආචාර නිබන්ධයේ වෙළුම් දෙක මට දුන්නා නිස්සම් කරලා. මේ මම එතකොට සර්ගේ මොකද ඊළඟ බලාපොරොත්තුවේ කියලා. මගේ බලාපොරොත්තුව මම මේ පුටුවේ යන්න ඉස්සෙල්ලා එතනට ආචාර විජේපාලව වාඩි කරලා යන්න එක කියලා. ඔහු එදා ඉඳන්ම කිව්ව එක දෙයක් තමයි පුරාද දෙපාර්තමේන්තුවේ ලොකු පුටුවේ හදිස්සියේම වාඩි වෙන්න ඕනේ පුරාවිද්‍යාඥයෙක් නිසා වෙන කවුරුවත් නෙමෙයි කියලා. ඒක නිසා ඔහු ලහි ලහියේ
විජයපාල මහතාගේ ආචාර නිබන්ධය ඉවර කරලා ඔහුට අධ්‍යාපනික නාමයත් අවසානයේදී දෙපාර්තමේන්තුවේ ලොකු පිටුවත් ප්‍රදානය කරලා තමයි එතනින් ගියේ. ඉතින් ඒක වැදගත් දෙයක්. ඊළඟට ඊළඟ පින්තූරේ ඉන්න ආචාර නිමල් පෙර මහතාට දෙදෙනසේ විශේෂ ගරුත්වයක් තියෙනවා හරි ආදරෙන් සලකන පුද්ගලෙක්. ඒක අද බලහන් ගියාම මේ දෙරණ මහතාගේ ඔහුගේ ඇඟේ තියෙන ලේ ටික පිරිසුදු කරගන්නේ මේ නිමල් මහතාත් එක්ක කතා කරලා. තව උට hina වෙලා පොඩි විහිළුවක් එම කළා. හැබැයි ඒ දෙනක් තියෙන පුදුම හෘදයාංග බැඳීමක් අත්‍තරම කියනවා. ඒ දෙදෙනාට දෙදෙනාගේ ඒ කියන්නේ මේ යන මොහොත දෙකම එක අකණ්ඩව ඒ කියන්නේ ලොකු කාලයක් වෙන අවුරුදු 30කට කිට්ටුනට කාලයක සම්බන්ධතාවයක් තිබුණා. ඊළඟට මෙල් හරිද මම මෙල් ගැන තවමත් කියන්නේ නැහැ මෙල් මහතා පිළිබඳව. මෙල් මහතා තමයි ඉතින් මේ දෙනිනුස් වේලකට ස්තරයන් අල්ලගත්ත එකම පුද්ගලයා අපේ ලංකාවේ අත්‍යවශ්‍යම බැලුවොත් එහෙම. හරිද එතකොට මෙල් එතකොට අපිට එතුමාගේ ආචාර නිබන්ධය ප්‍රකාශිත පත් කරපු නිබන්ධය අපිට පුරා විද්‍යාවේ ප්‍රශ්න ගණනාවක් හදනවා වගේම තව බොහෝ දෙනෙක්ට ඒ තුළින් ආචාර නිබන්ධය සම්පූර්ණ කර ගැනීම සඳහා අවකාශය තියෙනවා. ඒ තමයි තියෙන එතුමාම කියලා තියෙන අඩුපාඩු ටික හැදුවොත් අපි තව අපිට ලොකු දැනුම් සම්භාරයක් වගේම අපිට තවත් ආචාර නිබන්ධ ගණනාවක් අපිට එකහුවෙනවා. විජයපාල මහතා අත්තම කියන විජයපාල මහතා ඔහුගේ නියොලිතික් සොයා ගැනීම නවශිලා යුගයක සොයා ගැනීම හුඟක් අගේ කරන ඩොක්ටර් ආචාර් සිරන්දන්ත මහතා විසින්. හරිද ඒ කියන්නේ කොහෙද මේ ඇතා බැඳි ගල ඒ කියන්නේ කොහෙද දොරෝගලනේ. ඊළඟට නිමල් පෙර මහතාගේ නිමල් පෙර මහතා ආචාර මේ දැනගර මහතාගේ බලාපොරොත්තු ඉෂ්ට කරපු අනුගාමිකයෙක් ඇත්තටම කියනවා. ඔහු අදට වුණත් පුරා විද්‍යාවෙන් ඇත්තට නැහැ නිමල් පෙර මහතා. ඔහුගේ බා පබ්ලිකේෂන් එක මේ ප්‍රිහිස්ටොරික් ශ්‍රී ලංකා කියන පොත ලංකාවට ලොකු ගෞරවයක් හිමි වුණා මෑත කාලයේදී පුරා විද්‍යා ක්ෂේත්‍රය තුළ. එතකොට රොබින් කොලින්ගහම්ට ආචාර්ය දැනගර මහතා ආරාධනා කරා. ඔහු අනුරාධපුර මේ වෙනකොට බා පබ්ලිකේෂන් මතන පහක් කරලා තියෙනවා. මොකද දන්න හැටියට පහක් කරන එක තම සාර්ථකයි ඔහු හඳුනා දීපු එක. ඊට ජිල් ජුලිෆ් මහත්මියගේ සම්බන්ධතාවය මෙටගොලොජිකල් ස්ටඩිස් ඒ කියන්නේ යකඩ තාක්ෂණය පිළිබඳව මේ බලංගොඩ ප්‍රදේශයේ ඒක තම සාර්ථක වුණා ලංකාව. ඊළඟට ඔහු ආරාධනා කරා විදේශීය විද්‍යුත් කීපපලකට තමයි මාන්තය වැඩ කරපු ජෝන් කාස්වල් මහත්මය මේ ඒ මහත්මය සහ මන්නාරම සැලින් පිළිබඳ පොත තමයි පස්සකින් තියෙන්නේ. මම ඔබට දැන් ප්‍රධාන චාරුප කීපයක් මගේ කතා නවත්තන්න ඉස්සෙල්ලා අපිත් එක්කලා විශේෂයෙන් පුරවද්ද පශ්චාත් උපාධිය අදින අපි සමග පාර්ශ්වයන් වල යෙදුරු බොහොත දරියන මහතා අපට සහයෝගයක් හැටියට. ඉතින් එතුමාට ඇත්තම කියලා පුරවද්ද පශ්චාත් උපාධිය අදින එතුමාට බොහොම හිතවත් සැලකුවා. ඒ සැලකිලි ලබලා දුන්නේ එහි අධ්‍යක්ෂක හැටියට හිටපු මහාචාර්ය ජගත් වීරසිංහ මහත්මයාත් ඒ වගේම දැන් අධ්‍යක්ෂකාරයට ඉන්න මහාචාර්ය ගමනි අධිකාරී මහත්මයාත් තමයි. එතකොට මේ ආචාර නිබන්ධය සම්පූර්ණ කරන ශිෂ්‍යයට මඟ පෙන්වන අවස්ථාව පුරාද පශ්චාත් උපාධි ආයතනය තුළ. ඊළඟට පීජේයාරගේ පොදු දේශනාවට සම්බන්ධ වීම උගක්ම මේ පොහොසත් ඔඩියන්ස් එකක් ඉන්නවා වල පේන නැති සුදර්ශන සත්‍යන ඉසපෙමාවේ ලෝරන් සිල්ලා මහත්මයත් ඉන්නවා. තවත් පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතන උත්සවයකදී අර මැද ඉන්නේ එම මැතිනිය. මේ ඉන්නේ වලව ගත්ත චාරූපයක්. මේ සුදු මහත්මයා ස්වීඩ්වල සීඩු ජාතිකයේ කොහු අප්‍රිකානු මහද්වීපේ ලෝකම පිළිගත්ත පාෂාණ භූත විද්‍යාඥ පැලියන්ටොලොජිස් කෙනෙක්. ඔහු ලංකාවට ආව දවස් දෙක සමරුවකට මම ඔහු එක්ක ගියා කුරුවිට වලව්වට. එහිදී ගත චාරිපත තමයි මේක. මහාචාර්ය ලාස්වර්ලන් තමයි ඔය ඉන්නේ. ඊළඟට මේ කාට හරි විහිළු කරන අවස්ථාවක් පුරාද්‍යා සමරුවට ගිහිල්ලා තේවන වෙලාවේ. හරිද මේ තමයි දුවයි පුතයි මගේ කාමරයට ඇවිල්ලා සතුන්ගේ හිස්කබල්
නරමන වෙලාවක ගත ජාරූපයක් තමයි මේ තියෙන්නේ. ඊට මේ ජාරූපය ටිකක් වැදගත් ජාරූපයක් මට. මේ ජාරූපය ගත්තේ www.archaeology.lk මේ එම වැඩසටහන ලෝන්ච් කරපු දවසේ පුරාජ්‍ය පශ්චාත් උපාධි ආයතනයේ එදා සභාව මෙහෙම මම හෙඩ් ටේබල් එක වාඩිලා හිටියේ දැනගලස තමයි. මේ දැනගලස හෙඩ් ටේබල් එක වාඩිලා ඉන්නවා සර් ඉස්සරහම වාඩිලා ඉන්නවා මහාචාර්ය සුදර්ශන සෙනවිරත් මහතා. එදා ඔහු තමයි ප්‍රධාන ආරාධිතයා වුණේ. ඉතින් අද මට ආරාධනා කරෙත් අනුරුද්ධ මේ අනුරාධ මහතා. මම දන්න හැටි මේ චාරිත්‍රය ගත්තේ ඔහු. මම හිතන්නේ ඒක හරි. හරිද? එතකොට චාරිත්‍රය වැදගත්. මොකද මේ තමයි තුමාගේ චාරිත්‍රයේ තියෙන ලස්සනම චාරිත්‍රය. හරි පුද්ගල ජීවිතය ගැන කිව්වොත් තමයි මම සහ පියා දෙන්න සර හිටියා සහෝදරය තුන්දෙනෙක් හිටියා. ඒ ගැල ඉතුරුලා ඉන්න එක්කෙනයි ඒ තමයි ඉසාන්ත්. ඔහු ඉන්නේ විදේශ රටක. ඉතුරු තුන්දෙනාම මිය ගිහිල්ලා මේ වෙනකොට ඔහුගේ පියා පූර්ණ කාලීන පරිශ්‍රයක් කරලා වැඩ කරතු කරා කියලා ඔහු අපිට කිව්වා. ඒ වගේම මම තමයි කිව්වා සියලු දේ බලාගත්තේ. ඒ කියන්නේ වලව් වෙන මිනිස්සු ගැන සහ දරුවෝ හතර දෙනාගේ අධ්‍යාපනයක් ඔවුන් ඒ කොල්ලු අතර සෙල්ලම් කරන්න ගමින් කොල්ලු කියනවලු. තව ඒ වයසම කොල්ලු. එතකොට කට්ටිය කර සෙල්ලම් කර කර ඉන්නකොට ඔන්න ආචාර්ය සිරන්දරට මහතාට කොල්ලෙක් කියලා ගහනවලු පිටිපස්සේ ඔළුවට. යවුවම අඬාගෙන යනවලු තාත්තා ගාවට. අඬාගෙන ගියාම තාත්තා කියනවලු මොකද කොල්ලොම ගෑනික් වගේ අඬන්නේ බඩ කියලා කහපන් කියලා. හරිද? ඉතින් පොඩි කාලේ හදලා ගන්න ඒ ආකාරයට තමයි. ඉතින් අම්මා හැමෝටම ආදරය කරා තාත්තා පරීක්ෂණ කරා පුතු ඉගෙන ගත්තා අන්තිමටම නමක නාමයක් තිබිච්ච පවුලක් බවට පත් වුණා. අද මේ අවස්ථාවේදී මම සිහිපත් කරනවා ඇත්තටම කියනවා නම් මේ මොහොතේදී අපි වගේම ඔවුනු දුක් වෙනවා අපිට වැඩි දුක් වෙනවා එම දරිණ මහත්මයා නැති නිය බිමාරි දරණියකට මහත්මිය සහ අවුරුදු 13ක් වයස ඇති අයියන්නා දරණියකට දුව සහ අවුරුදු 9ක් වයස ඇති ඩෝන දරණියකට ඩෝන දරණියකට පුතා බොහොම ස්තුතියි කතාව අහගෙන හිටියට මට මගේ මට කියන්න තියෙන කතාව පන් එච්චරයි අතරම කියනවා. බොහොමත්ම ස්තුතියි ආචාර්ය කැලු මනමේන්ද්‍ර ආරච්චි ඔබතුමාගේ අත්දැකීම් සහ සිරාන් දැරණියගල මහත්මයා සමග වැඩ කිරීමේදී අත්‍යවම ලබාගත් අත්දැකීම් අප සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන් ඒ වගේම අපිව අතීතයට ගෙන යාම එතුමාගේ ඡායාරූප හරහා අතරම මේ පින්නද්දී තමයි මටත් මතක් වුණේ 2009 අපේ archaeology.lk වෙබ් අඩවිය දියත් කරන දවසේ ගත්ත ඡායාරූපේ මම හිතන ඒක නිතරම ගොඩක් තැන්වල භාවිතා කරන ඡායාරූපයක්. ඔබතුමා කිව්වා වගේ මේක ඉතාම මම හිතන එතුමාගේ ඡායාරූප වලින් ඉතාම හොඳ මට්ටමේ තියෙන ඡායාරූපයක් කියලා මටත් මතක නෑ මමද ගත්තේ කියන එක. නමුත් අපේ ඒ උත්සව වේලාවේදී ගත්තේ ඡායාරූපය. ඒ ගැන මතක් කිරීම සම්බන්ධයෙන් උත් ස්තුතිවන්ත වෙනවා. මම තව දෙයක් පොඩි මතක් කරන්න ඕන මේ වේලාවේදී. ආචාර්ය කැලුන් මනමේන්ද්‍ර ආරච්චි මහත්මයා තමයි ප්‍රථම වරට 2010 වර්ෂයේදී මාව ආචාර්ය දරණියගල මහත්මයාට හඳුන්වලා දුන්නේ වලව්වට එක්කන් ගියේ මෙතුමා. මම ඒකත් මේ වෙලාවේ කෘතඥපූර්වකව මතක් කරන්න කැමතියි. ඒ වගේම මෙම දේශන මාලාවේ දේශන දෙකක් අපි සිද්ධ කරා. මේ ගැන ගැටලු හෝ අදහස් පළ කිරීම සම්බන්ධව අපි තව චුට්ට වෙලාවකින් ඉඳ ලබා දෙනවා. මම හිතනවා අපේ චන්දිම අබංවල මහත්මයා ඒ අදහස් පළ කිරීම සහ ප්‍රශ්න ඉදිරිපත් කිරීම සැසිය මෙහෙවයි කියලා. අපි තවත් පොඩි මතක් කිරීමක් කරන්න කැමති. අපේ ආයතනයක් හැටියට archaeology.lk සහ පුරාවිද්‍යා උරුම අධ්‍යයන ආයතනයෙන් මෙතුමාට කරන්න පුළුවන් ගෞරව වශයෙන් ප්‍රධාන කාරණා දෙකක් සිද්ධ කරලා තියෙනවා. එකක් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පිළිබඳ හොඳම ශිෂ්‍යයාට හිමිවන ගෝල්ඩ් මෙඩල් එක මෙතුමාගේ නමින් අප ආයතනය මේ ප්‍රධානය කරනවා. ඒක අතර මෙතුමා සහ මෙතුමාගේ පියාගේ නමින් PP දරණීගල සහ සිරාන්නේ S දරණීගල
කියන නම් SU දැරණිය කියලා කියන නම් දෙක යටතේ ඒක ඉදිරිපත් කරන්නේ. ඒ වගේම රුහුණු විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යාවේ විෂය හදාරන හොඳම ශිෂ්‍යයාට හිමි වෙන රන්පදක්කමත් ආචාර්ය දැරණියගල මහත්මයාගේ නමින් ඒකටත් ලබා දෙන්නේ අප ආයතනය මගින්. ඒකත් මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි එතුමාට කරන ගෞරවයක් වශයෙන් අපේ ආයතනයේ නේද කරන්නේ. මම හිතනවා ඒ රුහුණු විශ්වවිද්‍යාලයේ ලැබලා දීපු පළවෙනි ගෝල්ඩ් මෙඩල් එක ලබාගත් කලාංගි රොඩ්රිගු මෙනවියත් මෙතන මම හිටියා දැක්ක මම හිතනවා එතුමියත් මෙතන ඇති කියලා. එහෙමනම් මම මේ දේශනේ අදහස් ඉදිරිපත් කිරීම සහ ප්‍රශ්න තියෙනවා නම් යම් කිසි දෙයක් අහන්න තියෙනවා නම් ඒ අවස්ථාව උදා කරන කාට හරි එහෙම අහන්න තියෙනවා නම් අත උස්සන්න. එහෙම නැත්නම් chat එක හරහා ඒ ප්‍රශ්නය හෝ අදහස් ඉදිරිපත් කරන්න අපි ඒක ඉදිරිපත් කරන්න. චන්දිම අබංගල මහත්මයා මම ඔබට බාර කරනවා ඉදිරි වැඩ කටයුතු ටික කරන්න. බොහොම ස්තුතියි අනුරාධ මහත්මයා. අද අපේ ඉදිරිපත් කළ වැඩසටහන එහෙම නැත්නම් ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගලයන්ගේ දෙවන ගුණානුස්මරණ වැඩසටහන සඳහා දේශන දෙකක් ඉදිරිපත් කළා. ඔබ ඒ දෙකට දැන් සවන් දුන්නා. එයින් ආචාර්ය කැලුම් නලින් මනමේන්ද්‍ර ආරච්චි මැතිතුමා ආචාර්ය දැරණියගල සහ ඔහු විසින් සිදු කළ කාර්යභාරය පිළිබඳව ඉතාම කෙටියෙන් නමුත් ඉතාම ආකර්ෂණීය ආකාරයෙන් කරුණු ඉදිරිපත් කිරීමක් කළා. ඊට ප්‍රථම තිලංක සිරිවර්ධන මැතිතුමා ආචාර්ය දැරණියගලයන්ගේ මඟ ගනිමින් ඔහු විසින් දුන්නා පෙන්වා දුන්න පර්යේෂණ ඉලක්කයක් ඔස්සේ හඹා යන යමින් සිදු කළ පර්යේෂණයක තොරතුරු සමුච්චයක් ඉදිරිපත් කළා. ඉතින් මම හිතන්නේ මේ වැඩසටහන ගුණානුස්මරණ වැඩසටහනක් නිසාම හුදෙක් ප්‍රශ්න ඉදිරිපත් කරනවා සමගම එතුමා පිළිබඳව යම්කිසි ස්මරණයක් කිරීම වැදගත් වෙනවා කියලා. ඉතින් මේ අද දේශනය සහුන්කාන් දුන්න පිරිස ඉතායි විශාල පිරිසක් සම්බන්ධ වුණා. විවිධ ආචාර්යවරු මහාචාර්යවරු පර්යේෂකයෝ ශිෂ්‍යවාදී බොහෝ දෙනෙක් මේට සම්බන්ධ වුණා. ඉතින් මම දැක්කා මේ නාමාවලිය ඇතුලේ ආචාර්ය දැරණියගල සමග ඉතාම සමීපව කටයුතු කළ එතුමාගේ සමීපතයෙන් ශිෂ්‍යයන් වගේ පිරිසක් ඉන්නවා. මම කැමති ඔබට ආචාර්ය නිමල් පෙරේරා මැතිතුමා ඉන්නවා මම දැක්කා. ඉතින් මම නොදන්නා යත්තව ඇති. ඉතින් මම ඔබට ආරාධනා කරනවා එතුමාගේ මේ දෙවැනි ගුණානුස්මරණයේ යෙදෙන දවසේ ඔබගේ මතකය ආවර්ජනය කරන්න පුළුවන් නම් ඒ අප බොහෝ දෙනෙකුට වැදගත් අත්දැකීමක් වේවි. මම දැක්කා මේ ආචාර්ය නිමල් පෙරේරා මැතිතුමා ඉන්නවා. ඔබතුමාට පුළුවන් නම් අදහසක් පළ කරොත් මේ අවස්ථාවේදී අප හැම දෙනාට මේ වැදගත් වේවි. කවුරු හරි අදහස් දක්වන්න ඉදිරිපත් වන තෙක් අපේ චැට් බොක්ස් එකෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ අසංක කියලා මහත්මයෙක් මං හිතන්නේ ලංකාවේ අචුලියානු අත්පොරව ලැබෙනවාද කියලා. මම හිතන්නේ ප්‍රශ්නය කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මැතිතුමායට යම් පිළිතුරක් ලබා දුන්නොත් හොඳයි. ආචාර්ය මනමේන්ද්‍ර ආරච්චි මැතිතුමනි මේ ලංකාවේ අචුලියන් හැන්ඩක්ස් ගැන ඇත්තම හම්බ වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. නමුත් ඔබ දැක්කද දන්නේ මේ අර යාපන ප්‍රදේශයේ අර මේ මහාචාර්ය දෙදෙනෙක් නිමල් පෙරේරා මහතාට ගැලලා දීලා තිනවා මේ මේ මොනවද ගල්ලා උදව් ගියා යාපනයේ වෙරළයිනේ තියෙන ගල් ගුහාවකින් නැත්නම් ගල් ගුහාවක් සමීපෙන් හම්බ වුණා කියලා. හැබැයි ඒක දැක්කහම මේ ඒක දැක්කහම ආචාර්ය දෙදෙනා මහතා නම් කිව්වේ මේක කෙලින්ම ඇචුවලියන් ලක්ෂණ පෙන්නුම් කරන ගල්ලා උදයක් කියන එක. නමුත් ඒක හැබැයි දැන් ඒ කතා නැතුණා ඒක කාලයකට පස්සේ. ඒ කාලෙකදී දැන් මේ ගල්ලවද පිළිබඳව කතා කරන්නේ නැහැ කවුරුවත්. හැබැයි පත්‍රෙත් ගියා ඒක ඇචුවලියානු ලක්ෂණ පෙන්නුම් කරන ගල්ලවද කීපයක් කියලා. මොකද මම ගල්ලවද දැක්කා. ඒක ගල්ලවද පහක් තිබුණාද පර්යේෂණ කරලා ඒ වෙලාවේ මම පෙර මාත් දැනලා තිබුණේ. ඒක අර හෝමෝ ඉරෙක්ටස් හදනවා වගේම ඒහා සමාන වෙනවා කියලා.
ඒකන අර මොකද කියන්නේ අර දියබු මුලක හදේට ලොකුට අඟල් 9කට වැඩි ලොකුයි ඒවා. ඒ කියන්නේ අපේ මේ අල්ලට වැඩි ලොකුයි ඒවා. ඉතින් මම ගමගොඩ මහත්තයා ඒ ඒ ඒ ටිකනම් කිව්වේ ඇචුලියාන් සම්ප්‍රදායට අතුලත් කියලා. ඒ වගේ මේක දල වශයෙන් කිව්වා මිලියන 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 ඔව් මේ අඩුම ගන්න එම මේ මිලියන 4ක්වත් පනවන්න වෙන්න පුළුවන් කියලා. ඔව් බහම ස්තුති ආචාර්යතුමනි. අද අපි වැඩසටහන 9:30ට අවසන් කරන්න සැලසුම් කරලා තිබුණත් මම හිතන්නේ පැය එකහමාරකට ආචාර්ය දරණී කටු සිදු කළ නොහැකි. ඉතින් ඒ නිසා අපි කල්පනා කරනවා 10 අපේ වැඩසටහන මේ අපේ සම්බන්ධ වේ සිටින අයගේ විරුද්ධතාවක් නොමැතිනම් අපිට ගෙනියන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් අදහසක් පළ කරන්න ඉන්නවා නම් ඔබට අවස්ථාව තියෙනවා. මම හිතනවා ආචාර්ය නිමල් පෙරේරා ඉන්නවා මේ අවස්ථාවේ එතුමාට පුළුවන් අදහසක් පළ කරන්න. මම හිතන්නේ ආචාර්ය කැලුම් මනමේන්ද්‍ර මහත්මයා කිව්වා වගේ ඉතාම සමීපයෙන් හිටපු කෙනෙක් මේ ආචාර්ය දරණගලයන්ට එතුමාට මම ආරාධනා කරනවා පුළුවන් නම් අදහසක් පළ කරන්න කියලා. මම හිතන්නේ මයික් එක මියුට් කලින් අන්මියුට් කරා. හරි හරි දැන් හරි දැහැනොද හරි අපේ ආචාර්ය කැලුම් මහත්මයා කිව්වා වගේ මමත් දැනිගල් මහත්තයත් අතර ඉතාමත්ම කිට්ටු සම්බන්ධතාවයක් තිබුණා. මොකද මම ඉස්ලාම සම්බන්ධ වෙන්නේ මම විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූලික උපාධිය ලැබුවට පස්සේ 1979 නොවැම්බර් මාසේ තමයි මූලින්ම කුරියර් බටරමුල්ලට සම්බන්ධ වෙන්නේ. ඉතින් එදා ඉඳලා ඉතින් බොහොම කැණීම් කටයුතු වලට විශේෂයෙන්ම ශිලාමෙවලම් අධ්‍යයන කටයුතු වලට අපිව පුහුණු කළා. විශේෂයෙන්ම දැන් මොකද ආචාර්ය දැනිගල් මහත්මයාගේ මේ පුරුද්දක් ඒ තින්නා ඒ කට්ටිය ඔක්කොම යොමු කරනවා. ඒකට දැන් මල් මහත්තයාව කෙලින්ම ඒ කැණීම් කටයුතු වලට මාව යොමු කළා සම්පූර්ණ ශිලාමෙවලම් අධ්‍යයන කටයුතු වලට. ඉතින් ඒක ඇත්තටම ඉතින් එයා කරපු හොඳ පියවරක්. ඉතින් මේ ආචාර්ය දැනිගල් මහත්මයා ලින් කැනින් කටයුතු කළේ 1978. ඒ කියන්නේ ආචාර්ය කැනුම් මහත්මයා කිව්වා වගේ ඉතාමත් විධිමත් සැලැස්මක් අනුව තමයි මේ ශ්‍රී ලංකාවේ පරිශන සැලැස්ම දියත් කළේ. එතකොට විශේෂයෙන්ම විශාල කැලීම් පරිසර සැලැස්මක් තිබුණා. ඒ කියන්නේ මට මතක හැටියට අධියර 6කින් විතර සමන්විත පරිසර සැලැස්මක්. ඒකේ 4 වෙනි පියවර තමයි ලංකාවේ පහතර තෙත්ලාපේ තියෙන ගල්ලෙන් අධ්‍යයනය කිරීමේ විශාල වැඩපිළිවෙල. ඒ යටතේ මුලින්ම කළේ කිතුල්ගල වෙලිලෙන 1978. ඊට පස්සේ 1979 කුරුවිට බටදොමලෙන. ඊට පස්සේ 1983 දී කෑගල්ල අලුලෙන. ඊට පස්සේ තමයි කිතුල්ගල පාහියල්ලෙන. පොරණ පාහියල්ලෙන 1900 මම මතක හැටියට 1986. දේ සැලක්ම ක්‍රියාමන්දුතුලින් ඇත්තටම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඉතිහාසයේ විශාල ඉදිරිපින්මක් ඇති වුණා. මොකද ශ්‍රී ලංකාව මේ අපේ පුංචි දිවයිනේ තුල ශ්‍රී ලංකා ප්‍රාග්ඉතිහාසයට හිමි තැනක්. ලෝක ප්‍රාග්ඉතිහාසයේදී දකුණු ආසියාවේ ශ්‍රී ලංකාවට හිමි තැනක් ඇත්තටම නිර්ණය වුණේ දැනිගල් මහත්තයාගේ පරිශන සැලැස්මෙන්දයි. ඉතින් අද වෙනකොට ඉතින් අපිට පේන්න තියෙනවා. ඉතින් අර ආචාර්ය කැලුම් මනමේන්ද මහත්තයා කිව්වා වගේ ආචාර්ය දැනිගල් මහත්තයා පොත හරියට පරිශන කළොත් ඉදිරියට මේ තව ප්‍රාග්ඓතිහාසික පරිශන කීපයකට පාර කපලා තියෙනවා. ඉතින් ඒක හරියට පොත පරිශන කරනවා නම් මොකද අපි දැන් මට සන්තෝෂය දුනා. මොකද අපේ ශිරවර්ධන මහත්මයා
දැනිල් මහත්තයා මේ පරිශීත්‍ර එක කොටසක්. ඒ කියන්නේ ඔය වයඹදී ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශයේ තියෙන බෙලිකටු අධ්‍යයනය කිරීම ඇත්තටම ඒක දැනිල් මහත්මයා මේ පරිශීන මාලාව උත්තර කියවා. ඒක මූලික මේ දැනුම මයිසන් ඉදිරියට මේ පරිශීන කටයුතු මගින් අපේ අපේ පුරා විද්‍යා උරුමය විශාල ආලෝකයක් ලැබෙන එක මොනවාද? ඉතින් තාත් මං අර කෙල් මහත්තයා කිව්ව කතාව කියන්න අර ඇචූලියන් අක්වරෝ කියන එක ඇත්තරම යාපනයේ අර්ධද්වීපයේ 2002 මට මතකයි 2010 වසරේදී අපි ඒක හම්බ වුණා ඔය මහාචාර්ය කිෂ්ණරාජ මහත්මයා. ඒ මහත්මයා ඔය ගල්ලාවද වගේ හොයාගෙන තියෙනවා 1983 විතර වගේ. අපි අපි පරීක්ෂා කළා. ඉතින් ඒවයි ඇතැම් ලක්ෂණ තියෙනවා ඇචූරියානු අත්පුරව ලක්ෂණ. නමුත් පසු කාලයේදී අපි මේ පරීක්ෂණයක තහවුරු කර ගැනීම සඳහා අපි ගල්ලෙනක් කැණීම් කළා. මායක් කායි කියන ගල්ලෙන. ඉතින් මොකද ආචාර්ය දැන්නිගල් මහත්මයයි අපි අපි ඔක්කොම කට්ටිය ගිහිල්ලා තමයි ගල්ලෙන පරීක්ෂා කළේ. ලා මේකේ කැණීමක් මම හිතන්නේ අපි මේ අවුරුද්දේ අපි ඒ කැණීම විහර කළා. ඇත්තටම කියනවා නම් මේ මේකේ ගල්ලෙනේ සම්පූර්ණයෙන්ම ප්‍රාග්ගහී තොරතුරු ලැබුණ එකක්වත්. ඔක්කොම ගල්ලෙනේ තියෙන්නේ අවුල්පත් තැන්පත්තු. ඒ කියන්නේ බොහොම තැන්පත් එතරම්ම සාර්ථක නැහැ, ගල්ලාවුද හම්බුනේ නැහැ. ඉතින් ඇත්තටම කියනවා නම් අර හොයාගත්තු ඒවායේ අර මතු පිට සොයාගැනීම පමණයි. අපිට අපේ අරමුණු ළඟා ළඟා කර ගැනීම බැරි වුණා. මොකද ඒ කැණීම් ගල්ලෙන ඉතරම්ම සාර්ථක මනුෂ්‍ය වාසිත යෝග්‍ය ගල්ලෙනක් නෙමෙයි. මේ ස්තුති ආචාර්ය නිමල් පෙරේරා මැතිතුමනි. එතුමා මං හිතන්නේ අපේ ආචාර්ය සිරාන් දරණීයගල මැතිතුමාගේ ඉතාම සමීපතෙක් වගේම ආචාර්ය දරණීයගලයන්ගේ පර්යේෂණ ඉතාම ඉදිරියට ගෙන ගිය පර්යේෂණ සගේ එතුමාටත් අපේ සුභාශිංසන පාලක් කරනවා. එතකොට අපෙන් මේ චැට් එකෙන් අවස්ථාවක් ඉල්ලලා තියෙනවා සිනෙත් දින්සර මහත්මයා. ඊට කලින් එතුමාට යොමුෙන්න කලින් මම කැමති අපේ අතවසවල අදහසක් පළ කරන්න කැමැත්ත පළ කරලා තියෙනවා චන්දන විතානච්චි මැතිතුමා. එතුමා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා සහ උරුම කළමනාකරණ අධ්‍යනාංශයේ මහාචාර්යතුමා. විවිධ අංශවල අංශ ගණනාවක් පිළිබඳව පර්යේෂණය කරන එතුමා වැඩියෙන්ම ශ්‍රී ලංකාවේ වාරි තාක්ෂණය වාරි පුරාවිද්‍යාව පිළිබඳව තමන්ගේ විශේෂඥතාව පළ කරන මැතිතුමෙක් සහ දීර්ඝ කාලයක් තිස්සේ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයෝ ගණනාවක් ආශ්‍රය කරලා අධ්‍යක්ීම් විශාල ප්‍රමාණයක් තමන්ගේ ජීවිතයට එකතු කරගත්ත පුරාවිද්‍යාඥයෙක්. අපි කැමති චන්දන විතානච්චි මැතිතුමනි ඔබතුමාට අවස්ථාව ලබා දෙන්න. චන්දන සර් බොහොම ස්තුතියි අබන් වල මැතිතුමා සහ අවුරාධපේද මැතිතුමගෙන්. ඇත්තටම මේ වැඩසටහන සම්බන්ධයෙන් පිළිබඳ ලැබීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. ඒ වගේම හරවත් දේශන දෙකක් ඇහුවා විශේෂයෙන්ම තිලංක සහ අපේ හිතවත් කැලුම්ගේ. එතකොට ඇත්තටම මට මතක් වෙනවා මේ වැඩසටහන අහනකොට මේ සිරාන් දරණීයගල මහත්මයා කොහොමද මට මුණ ගැහුණා ඒ අතීතයත් මතක් වුණා. ඇත්තටම 1992 ඒ කියන්නේ මම විශ්වවිද්‍යාලයට අධ්‍යාපනයට ගිහිල්ලා මාස කීපයක් වෙන කෙටි කාලයකදී එතුමා මට මුණ ගැහෙනවා පුරායි දෙපාර්තමේන්තුවේදී. මම දෙපාර්තමේන්තුවට ඉස්සලාම ගිය දවසේ ඒතකොට පුරායි දෙපාර්තමේන්තුව තිබුණ පරණ ගොඩනැගිල්ලේ පරණිත්තාන මහත්මයා හිටපු කාමරේ තමයි එතුමාගේ ඔෆිස් එක තිබුණේ. එතකොට එතනින් තමයි මම ඉස්සලාම පොඩ ගැහුනේ. එතුමා ඒ වෙලාවේ ඇහුවා කොහොමද කියන මන්ද විස්තර අහලා ගමනක් තියෙනවා ගමන යන්න අදිටන් කරා යන්න පුළුවන් කියලා. ඒ හැමෝමත් එක්ක විශ්වවිද්‍යාල කාලෙදී එතුමා සම්බන්ධ කැණීම් විශේෂයෙන්ම තිස්සමහරාමේ කැණීම් ගණනාවක ජර්මන් ටීම් එකත් එක්ක වැඩ කරද්දී එතුමා නිරන්තරයෙන්ම මේ අපිත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් ඒ මේ ලබාගත්තු දැනුම ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ආවට පස්සේ ඊටත් ඉස්සරලා මහනුවර මූලික අධ්‍යනායතනයේ මම සම්බන්ධ වුණාට පස්සේ මූලික අධ්‍යනායතනයත් එක්ක එතුමා නිරන්තරයෙන්ම සමීපව වැඩ කරා. විශේෂයෙන්ම
මාතා පිකට් පෙරනැන්ඩු මැතිනියත් එක්ක වැඩ කරද්දී ඒ ඇසුරත් ඉතාම සමීප කරා. ඒ නිසා එතනදී අර කොහොමද යමක් හරියට කරන්න කියන කාරණේ එතුමා අපිට කියලා දුන්නා. ඊට අමතරව මේ එතුමත් එක්ක දැන් ගොඩක් අය දන්නේ ප්‍රාග්ගිතය සම්බන්ධ. නමුත් එතුමා මේ අපේ විශේෂයටත් ලොකු උනන්දුවක් දැක්වුවා, විශේෂයෙන්ම ජර්මන් කණ්ඩායම සමග වාරි කර්මාන්තය පිළිබඳ කරපු පර්යේෂණ කීපයකම එතුමා සම්බන්ධ වුණා නිරීක්ෂකයෙක් විදිහට. සහ තම අවස්ථාවලදී අදහස් ඉදිරිපත් කිරීම එක ඉතින් ඒක ඉතාමත්ම වැදගත්. අනික මම දකින දේ එතුම විශේෂ දේ තමයි එතුමගේ තියෙන නිහතමානීත්වය. එතුමා ඕනම කෙනෙකුට බොහොම තරාතිරමකින් නැතුව ඉස්ලාම් ගරුත්වය දෙනවා දීලා තමයි කතා කරන්නේ. එතකොට එතුමට කතා කරන්න තියෙන බය නැති වෙනවා අනිත් අයගේ. ඉතින් ප්‍රශ්න කරන්න අහන්න යම් යම් දේවල් ඉතින් බොහොම අර මේ තමන්ගේ තනතුර සහ තමන්ගේ தත්ත්වය නෙවෙයි අත වශයෙන් එතුමගේ තියෙන නිහතමානීත්වය තුළ නිරන්තරයෙන් එතුමගේ தත්ත්වය මම හිතන්නේ ඉස්මතු වුණා. ඒක ඉතාමත්ම වැදගත්. දැන් මට මම කතා කර ඉස්සර චන්දන කියලා කෙලෙම චන්දන කියලාම කෙලෙම කතා කරනවා. හිටපු ගාම හරි ගැටලුවක් ආපු ගාම කෝල් එකක් දී රහන චන්දන අරක කොහොමද වුණේ කියලා. ඉතින් ඇත්තටම රජයට විශ්වවිද්‍යාලයටත් එතුමා සම්බන්ධ කරගන්න අපිට ලොකු හැකියාවක් ලැබුණා මේ තියෙන හිතවත්කම් මේ සම්බන්ධයි. ඉතින් ඇත්තටම අවුරුදුකට આવොත් ඉස්සර මේ ඇත්තටම මේ එතුමා මේ විශ්වවිද්‍යාලයට ඇවිල්ලාම සම්ප්‍රදායකුත් තිබුණා. ඉතින් ඇත්තටම අපිට සතුටු වෙනවා එතුමාගේ මේ ගුරුහරුකම් ලබා ගන්න හැකියාව ලැබීම සම්බන්ධයෙන්. එතුමා යොවීම නම් ඇත්තටම පාඩුවක්. කෙසේ නමුත් අපිට සතුටු වීමේ තව හැකියාවක් තියෙනවා. එකක් තමයි ඔබ ආයතනය මගින් ලබා දෙන ශිෂ්‍යත්වයේ එතුමාගේ නමින් නම් කිරීම සහ අපගේ කෞතුකාගාරය එතුමාගේ අනුස්මරණ නමින් නම් කරලා තිබීම. බොහොමද ස්තුතියි. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. මේ අපි එනම් කලින් අවස්ථාව ඉල්ලා සිටියා සිනෙත් දින්සර මහත්මයා, ඔබතුමාට අවස්ථාව තියෙනවා අදහස් පළ කිරීම සඳහා. සිනෙත් මහත්මයා ඉන්නවද ඔබතුමා? ඔව්, ස්තුතියි ඔබතුමන්ට. මම සිනිත් දින්සර, නුගේගොඩ සාන්ත ජෝසප් විද්‍යාලයේ කලාංශයෙන් උසස් පෙළ සාධාරණ ශිෂ්‍යයෙක්. මේ වගේ විද්වත් සභාවක මම හිතන්නේ අත්දැකීම් අඩුම පුද්ගලයා මම වෙන්නේ නැති. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන සංවිධානය කරපු එක සම්බන්ධයෙන්. මොකද ශිරාන් දේරණියගල මහත්මයා පිළිබඳව අසා තිබුණාට අද තමයි දැනගත්තේ එතුමා කොයි වගේ පෞරුෂයක් තිබ්බ. ඒත් එක්කම ලංකාවේ පුරාවිද්‍යාව සම්බන්ධයෙන් නව මානයකට ලංකාවේ පුරාවිද්‍යාව රැගෙන ගිය පුරාවිද්‍යාචාර්යද කියන එක. එතකොට ලංකාවේ පුරාවිද්‍යාව සම්බන්ධයෙන් තරුණ පරපුර තුළ ඇති වෙලා තියෙනවා යම් කිසි ගැටලුකාරී තත්ත්වයක්. ඒක සමකාලීන යාළුවාශ්‍රය කිරීමේදී පමණ මට තේරුම් ගිහපු දෙයක්. එතකොට ඒ වගේ තැනකදී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව සම්බන්ධයෙන් නැවත වතාවක් අවධානය යොමු කරන්නට තරුණ පරපුරට සිරන්දරණිය කළ මහත්මාගේ ආදර්ශය වැදගත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒත් එක්කම අද දවසේදී මෙම දේශන නීත්‍ය සිදු කරපු එම මහත්ම රුන්ද දිනාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ වැසරහන සංවිධානය කරපු සහ මට අවස්ථාව ලබා දීපු චන්දිම අබන්කොල මහත්මයාටත් ස්තුතිවන්ත වෙනවා. ස්තුති. බොහොම ස්තුතියි සිනේත් ඔබගේ අදහස් දැක්වීමට. ඒ වගේම මම ඔබට යම්කිසි මතක් කිරීම කරන්නම්. අපේ මේ වැඩසටහන මේ වෙලාවෙම එහෙම නැත්නම් සජීවීව YouTube නාලිකාව ඔස්සේ විකාශය වෙනවා. ඉතින් ඔබ කාට හරි අවශ්‍ය නම් මේ ඉදිරිපත් කළ දේශන ඉදිරියේදී නැවත ශ්‍රවණය කරන්න ඔබට ඒ සඳහා අපේ YouTube චැනලයට ශ්‍රී ලංකා ආකියොලොජිය ඇන්ඩ් හිස්ටරි කියන YouTube චැනලයට පිවිසිලා ඒ ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ ඉදිරියට දිගටම ඒ චැනලයේ පවතිනවා. තව කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අපි කැමති අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම මම කැමති අපේ සිනෙත් මහත්මයා ඉදිරිපත් කළ කාරණය පුරාවිද්‍යාව පිළිබඳව ඇති වෙලා තියෙන යම් යම් මති භ්‍රමණ පිළිබඳව ඉතාම බරපතල ලෙස සාකච්ඡාවට ගත යුතු කාරණයක් කියලා මම හිතනවා. මේ සම්බන්ධයෙන් කෙටියෙන් යමක් ප්‍රකාශ කරන්න පුළුවන් නම් අපේ තිලංක ශ්‍රීවර්ධන මැතිතුමාට මම ඒ සඳහා ඔබතුමාට ආරාධනා කරනවා. මම සිතේ මම මතතරම බැලරු කටයුත්තක් කිව්වේ
මොහිතන්නේ ඒ සිනිත් කියපු කාරණය පුරාවිද්‍යාව ඉතිහාසකරණය සහ මිතවේදය අතර පුරාවිද්‍යාව නැවත නැවත දෝලනය වීම සම්බන්ධයෙන් ඇතිව තියෙන මතිබ්‍රම විය යුතුයි මොහිතන්නේ කියන්නේ අපි ගත්තොත් ලෝක පුරාවිද්‍යාව එක තල්ලයක තියෙන්නේ දේශීය පුරාවිද්‍යාව ඒ අතර ස්ථානගත කරන්න පුළුවන් කොහොමද කියන එක අතරෙම විවිධ මතවාද අපි කියමු රාවණ මතවාදය හෝ අඳුරු ලංකාවේ පහළ වුණාද කියන වගේ අදහස් අතරේ පොදු පුරාවිද්‍යාව නැත්නම් සමාජගත වෙලා තියෙන පුරාවිද්‍යාව මිනිස්සුන් අතර ප්‍රචලිත අදහස් එක්ක කොහොමද ඉදිරි පරීක්ෂණ තරුණ පරීක්ෂක කරගෙන යන්නේ කියන ගැටලුව. ඉතින් මං හිතන්නේ ඒක නැවත නැවතත් අපිට මේ වගේ සංවාදය තුළින් වගේම අපිට හොයාගන්න සිද්ධ වෙන මිනිස්සු අතරට මේ පුරාවිද්‍යාව ගෙනියන්න පුළුවන් විදිහක් උදාහරණ වශයෙන් අපි දන්නා මහාචාර්ය සෙන්රත් පරණවිතානේ ඉස්සර ගුවන්විදුලි සාකච්ඡාවලදී එක කරා. ඉතින් අලුත් මතවාද ජනතාව අතරට යන්නේ දේවල් කොතරක් දුරට නැවත පරීක්ෂා කරපු දත්තද ජනතාව අතරට යන්නේ මිනිස්සු මේ දේවල් පුරාවිද්‍යාව ඉතිහාසය සහ මිතවේදය අතර තියෙන වෙනස්කම් පැහැදිලිව ග්‍රහණය කරගත හැකි තරමක පර්යේෂණ පරිචයක් නැත්නම් පර්යේෂණ සුබිමක් තියෙනවද කියන ගැටලුවක් තියෙනවා. ඉතින් ඕක තමයි මම හිතන්නේ තියෙන තත්ත්වය. මම ෆ්‍රිජෝ කියන්නේ යන්නේ නැහැ මොකද්ද මේ තියෙන ගැටලු වලට මූලික තත්ත්වයන් හෝ ඒ වගේ දේවල්. ඉතින් ප්‍රධානම හිතන අවශ්‍යතාවය වෙන්නේ ජනතාව නැත්නම් මේ ශිෂ්‍යයන් පාසල් ශිෂ්‍යයන් ඒ සම්බන්ධයෙන් මේ තියෙන ශ්‍රේෂ්ඨ කටයුතු වල සම්බන්ධ වෙන්න විශ්වවිද්‍යාල හෝ වෙනත් තියෙන වගේ අධ්‍යන ආයතන වලට ගිහින් මෙතන අපි යලුම් මහත්ම කැමති වෙයි මේ ශිෂ්‍යයන් පුහුණු කරන්න. කියන්නේ ඒ සම්බන්ධයෙන් තියෙන පරිචය ලබා දෙන්න. ඉතින් ඒ වගේ ශ්‍රේෂ්ඨ පුහුණුව සහ ඒ වගේ ප්‍රවීණයන් එක වැඩ කිරීමෙන් පුළුල් විවිධ ශ්‍රේෂ්ඨනස්සේ ගැඹුරට යන තරුණ පිරිසක් හැදෙනකොට මේ කියන ගැටලුකාරී තත්ත්වය මගහරව ගන්න පුළුවන් වෙයි. ශ්‍රී ලංකාවේ මම දැන් තියෙන ගැටලු ඒක තමයි. කියන්නේ විශ්වවිද්‍යාල තියෙන එක තැනක සමාජයේ තියෙන තනතන තව තැනක උන්ට එන තොරතුරු මූලයන් බොහෝ විට පුවත්පත් හෝ සමාජ මාධ්‍ය ඉතින් ඒක නැවත පරීක්ෂා කරපු දත්ත නෙමෙයි ඉදිරිපත් වෙන්නේ. ඒක ගැටලුව තමයි තියෙන්නේ. බොහොම ස්තුතියි ශ්‍රී ලංකා මැතිතුමනි. ඉතින් මම හිතන්නේ සෙනෙත් මතු කරපු කාරණේ අපි වෙනම ආචාර්ය දරණියගලයන් ස්මරණය කරන දවස වගේම එතුමාගේ කාර්යභාරය තුළින් එතුමාටත් ලොකු උවමනාවක් තිබුණා පුරාවිද්‍යා දැනුම විධිවත් සහ නිවැරදි දැනුම සමාජගත කරන්න. ඉතින් අපි බලමු ඉදිරියේදී මේ පිළිබඳව තව පුළුල් වශයෙන් සාකච්ඡා කරන්න. ඉතින් අපිට තව කෙටි වෙලාවක් ඉතුරු වෙලා තියෙනවා. මම කැමති මේ ආචාර්ය දරණියගලයන් සමග ශාස්ත්‍රීය වශයෙන් සමීපව ආශ්‍රයයක් තිබුණ එතුමාගේ ශිෂ්‍යාවක් වශයෙන් කටයුතු කළ ආචාර්ය සොනාලි ප්‍රේමරත්න මෙනවියත් අදහසක් පළ කරනවා නම් ඔබගේ කැමැත්ත සහිතව ඒකත් පළ කරලා සූදානම් වන තෙක් මම කැමති මේ අපේ මාධ්‍ය වේදිනියක් වන කමලා අතරගල්ල මහත්මිය කාරුණික ඉල්ලීමක් කරලා තියෙනවා අපේ චැට් බොක්ස් එක හරහා. මම ඉදිරිපත් කරන්නම්. ඒක මම හිතනා ගැටලුවක් වෙන එකක් නැහැ කියලා. මොකද දරණියගල මැතිතුමාටම සම්බන්ධ කාරණයක් නිසා දරණියගල සර්ගේ ජීවිත කතාව ලියා අවසන් කර තිබෙනවා. එතුමා මගෙන් ඉල්ලීමක් කළා. මම මේ උපුටා ගැනීමක් කරන්නේ මැසේජ් එක. එතුමා මගෙන් ඉල්ලීමක් කළා. එතුමා කැණීම් වලට සම්බන්ධව සිටින අවස්ථාවලදී ගත් ඡායාරූප සොයාගෙන පොතට ඇතුළත් කරන්න කියලා. එතුමා ජීවතුන් අතර සිටියදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සොයා බැලුවා. නමුත් තවත් පින්තූර අවශ්‍යයි. උදව් කරන්න පුළුවන් ආචාර්ය මහාචාර්යතුමන්ලා හෝ වෙනත් හැකි එතුමාගේ හිතවත් අයෙක් මට එම උපකාරය කරන ලෙස කාරුණීක ඉල්ලීමක් කරනවා. මා සකලා කමලා අතරගල්ල. ඒ අදහස මම ඉදිරිපත් කළේ ආචාර්ය දරණියගල මැතිතුමා පිළිබඳවම සම්බන්ධ අදහසක් නිසා. ආචාර්ය ප්‍රේමරත්න මෙනවිය ඔබ අදහසක් පළ කරනවාද? බොහොම ස්තුතියි චන්දිම බංවල මහතාට.
මට අද දවස ගැන බැන්ඉංගල සර්ව මතක් වෙන වෙලාවේ මේ සම්බන්ධ වෙලා ඉන්න අය වෙනුවෙන් පොඩි දෙයක් සර් කියපු දෙයක් මට කියන්න හිතුණා. පුරාවිද්‍යා පශ්චාත්පාදී ආයතනයට ආපු වෙලාවල් වලදී සර් මේ පර්යේෂණ කටයුතු වලදී නිතර මතක් කරපු කාරණා තුනක් තිබුණා. එකක් තමයි සත්ත්ව පුරාවිද්‍යා පර්යේෂණ වලදී සර් කිව්වා ජියොලොජි ගැන දැනුම අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කියලා. හැම වෙලාවෙම කිව්වේ ස්තරායනය පිළිබඳ දැනුම හොඳටම තියෙන්න ඕන සමාලි ඒක තේරුම් අරගෙන වැඩ කරන්න ප්‍රොෆයිල් එක රීඩ් කරන්න දැනගන්න ඕන හම්බෙන අවශේෂ අපි හරියට ඉන්ටර්ප්‍රිටේෂන් එක දෙන නම් අපිට ජියොලොජි ගැන දැනුම තියෙන්න ඕන කියලා. දෙවෙනි කාරණේ හැටියට සර් කිව්වේ පුරාවිද්‍යාවේ තියෙන න්‍යායාත්මක දැනුම හොඳට දැනගන්න ඕනේ ඒක වර්ධනය කරගන්න ඕනේ ඒ වගේම මීට කලින් පුරාවිද්‍යාවේ තිබිච්ච න්‍යායන් මොනවාද කියන එක තේරුම් ගන්න ඕනේ කියලා. අවසාන වශයෙන් සර් පර්යේෂණ කරනකොට මුල් පෙළ කරුණු තුනේ අවසාන හැටියට කිව්වේ විෂය ප්‍රවීණයන්ගේ ඇසුර තියෙන්න ඕනේ කියලා. හැම වෙලාවෙම අපි තවත් කෙනෙකු යටතේ වැඩ කරන්න ඕනේ කියලා තමයි සර් කිව්වේ. මට මතකයි 2010 අවුරුද්දේ මගේ තීසීස් එකට මේ 1982 බඩතුඹලෙන කැණීමේ අස්ති අවශේෂ මම බැලුවා. එතකොට සර් මට පර්මිෂන් දුන්නේ නැහැ. කැලුම් සර් පර්මිෂන් අරගෙන කැලුම් සර්ගේ යටතේ තමයි මට බලන්න අවස්ථාව දුන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් චෝදනා කරනවා සර්ට සර් කැණීම් කරපු අවශේෂ අනිත් අයට බලන්න දෙන්නේ නැහැ. එහෙම නැත්නම් තරුණ පරම්පරාවට ඒව බලන්න දෙන්නේ නැහැ වගේ දේවල් අපට අහන්න ලැබිලා තිනවා. නමුත් මම හිතනවා සර් කිව්වේ ඒක නෙමෙයි. සර් ඒව බලන්න දුන්නා, අධ්‍යයනය කරන්න දුන්නා. ඒ වගේම මේ සර් කිව්වේ ප්‍රවීණයෙක් යටතේ වැඩ කරන්න කියලා. මට හොඳට මතකයි සර් කිව්ව විස්තරය. මේ ප්‍රවීණයෙක් යටතේ ගිහිල්ලා තමයි ඒව පුහුණු වෙන්න ඕන කියලා මේ සර් කිව්වා. එතකොට කාලයක් ඉගෙන ගන්න ඕන කියන එක තමයි සර් සඳහන් කරේ. ඉතින් මම මේ කාරණා තුන සඳහන් කරන්න කැමතියි මේ වෙලාවේදී. බොහොම ස්තුතියි. ස්තුතියි ආචාර්ය සොනාලි. අපේ මේ වැඩසටහන ආචාර්ය දරණීයගලයන්ගේ ගුණානුස්මරණ වැඩසටහන අවසන් කිරීමට කාලය දැන් ක්‍රමයෙන් නැළබෙනවා. මම කවුරුත් වෙන කෙනෙක් අදහස් පළ කරන්න නැති නිසා මම වැඩසටහනේ අවසානය අපි මෙසේ සනිටුහන් කරනවා. මම කැමති මේ වැඩසටහන අවසන් කිරීමට කලින් දරණීයගල කියන්නේ හුදු පුජ්‍යලයකට වඩා පරපුරා පරම්පරාවක සම්ප්‍රදානය අපි හුතුලින් දුටුවේ. එතකොට හුදෙක් දරණීයගල පරපුරටත් වඩා පහුගිය සියවසේ ලෝක මට්ටමින් නැති වුණු ශාස්ත්‍රාලීය උද්ගමනේ පුනරුදේ එහෙම නැත්නම් ශ්‍රී ලාංකේය සම්ප්‍රදානයේ සලකුණක් විදිහට අපිට ආචාර්ය දරණීයගලයන් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම කැමති අද වැඩසටහන අවසාන අදියර වශයෙන් දරණීයගලයන් මේ ගුණානුස්මරණය කරන දවසේ එතුමාගේ ක්‍රියාපටිපාටිය තුලින් මෙරට පුරාවිද්‍යාවට මෙරට සමාජයට ගත හැකි ආදර්ශ පිළිබඳව සහ තමන් එතුමා පිළිබඳව දක්වන අදහස පිළිබඳව අවසාන වශයෙන් අදහසක් දැක්වීම සඳහා අප හිතවත් තිලංක සිරිවර්ධන මැතිතුමාට. තමයි නම වෙනත් මට අතරම් ඒ අවසන් කොටස් කොටක් ඇහුන්නේ නැහැ. ඔබතුමාගේ ඉල්ලීම නැව චුට්ටක් කියන්න. නෑ මම කිව්වේ මේ අපි ඔබතුමාට අවසාන අවස්ථාවක් ලබා දෙනවා මේ වැඩසටහන අවසන් කිරීමට මත් වෙන්න ඔබතුමාගේ අදහස පළ කරන්න. හරි. මම සුති අතරම දරණීයගලස සම්බන්ධයෙන් අතර මගේ මතකය පොඩ්ඩක් මම නිකන් කෙටින් කියන්න. අතරම එතුමන් මුලින්ම හම්බුනේ මම මගේ අවසන් නිබන්ධනය කරන්න මානව දත් ගැන කරන දසක් තියෙන එකට පස්සේ තුමා කිව්වා මේකට ඉන්දියාවේ සුභාෂ් වලින්බේ වගේ කෙනෙක්ගෙන් උපදෙසක් ගන්න නැතුව අට මේක කරන්න බෑ කියලා. ඉතින් ඊළඟ සතියේ මත්තේ ලංකා ඩොක්ටර් සුභාෂ් වලින්බේ ආවා. ආවට පස්සේ මහාචාර්ය අනුරමතුංගගේ මහත්මයාගේ සහයෝගී මට සාකච්ඡා කරා. ඉතින් ඇත්තටම පෙන්නන කාරණේ තමයි දැනික සර් තිබුණ අර
ඒ විෂය ප්‍රවේශයෙන් යනකොට කොච්චරක් ඒ කෙනාට ඒ විෂය තුලින් යන්න පුළුවන්ද උට ඒ විෂය සම්බන්ධයෙන් කොච්චරක් ග්‍රහණය කරගත හැකිද කියන පුළුල් දැක්ම හිතන එතුමට තිබුණා. නන්තර අතර මම මේ බෙල්ලන් අත් දින පැතිර නමුණාට පස්සේ එතුමා මගෙන් අත්‍යවම පුදුම වෙන අවස්ථා ගණනාවක් එතුමා පුද්ගලිකව කතා කරලා දුරගතනින් මගෙන් අහනවා දැන් මොනවද විස්තර මොනවද දැන් කරන්නේ කියලා ඒක අහන තරම් එතුමා නිහතමානීව ඒ කියන උපදේශකත්වය ලබා දුන්නා මගේ විද්‍යාපති පන්තිතුල විපාව. ඉතින් මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ එතුමන්ගේ ඒ පරේක්ෂණ ජීවිතය නැත්නම් මංගල මහත්මිය කිව්වාගේ ඒ පරපුර ඉගෙන ආචාර්ය ශිරාන්දරණිය කියන විශ්වවිද්‍යාලය. ඉතින් විශ්වවිද්‍යාලය තුල තවත් ඉස්සරහට යන්න ඒ තුල පරේක්ෂණ පුළුල් කරන්න කිරීම තමයි එතුමන් වෙනුවෙන් කළ හැකි උපරිම උපහාරය. වාර්ෂිකව අපිට ගුණ සමුළු කරන්න පුළුවන්. නමුත් මේකින් උපහාරයේ ජීවමානව තියාගන්න නම් අපි තව තවත් මේ කියන පරීක්ෂණ විස්තෘත කරමින් යා යුතු කෙනෙක්. බොහොම ස්තුතියි. ඒ වගේ මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අනුරාධ මහත්මයාට වගේම අමමල මහත්මයාටත් ඔබේ ආයතනයටත් මා ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි තිලංගි වර්ධන මහත්තුමනි. අපි ඒ වගේම අපි කැමති අද දිනේ දෙවන දේශන ඉදිරිපත් කළ පරණ ධර්මීගලයන් පිළිබඳව මතකාවර්ජනයක් සිදු කළ එතුමාගේ සම්ප්‍රදානය පිළිබඳ සාකච්ඡා කළ ආචාර්ය කැලුම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි මැතිතුමාට අවසන් වශයෙන් අදහස් දැක්වීම සඳහා. හොඳයි මංගල මහත්මයා, මේ ඇත්තටම මේ දැඩිලස ගැන මේ කවුද මංගල මහත්මයා කියපු කතා තමයි සම්පූර්ණ ඇත්ත. ඒ කියන්නේ ආචාර්ය සිරාන් දැරගල කියලා කියන්නේ පරපුරක්. ඒ පරපුර පරේෂණ පරපුරක් ඇත්තටම කියනවා. ඒ වගේ මේ පරේෂණ හරියම මේ ඉතාම සාර්ථක මේ දැක්මත් තියෙන පරේෂණ හැට ගන්න පුළුවන්. ඉතින් මට කියන්න තියෙන්නේ මේ මේකට කැමැත්තක් දක්වන අයත් වගේම විශ්වවිද්‍යාල වෙන ශිෂ්‍ය ශිෂ්‍යා වුණත් දැනගන්න අපි ජීවිතේ අපිට විෂයකට ආදරය කරනවා නම් ඒ විෂය සම්බන්ධ ප්‍රවීණගේ අපි ඒ අයගේ ක්‍රියාකලාපය කියවන එක හොඳයි. අත්තරම කියනවා ඔවුන්ගේ ප්‍රකාශන කියවන්ද ඔවුන් ගිය මග ඔවුන්ගේ ක්‍රමවේද අනුගමනය කරන්න, ඒක තමයි අපිට කන දෙන එකම දේ. ඒ වගේම තමයි අපි මේ අද මේ ගුණානුස්මරණ පැවැත්වීමත් හොඳයි. මොකද එතකොට අපිට කරුණු ගොඩක් එක වෙනවා තව තවත් කියන්නේ එතුමා පිළිබඳව. ඉතින් එතුමාගේ පරීක්ෂණ දෙවිය තමයි මට තවම වැදගත්. මම අන්තිපත එකක් කියන්න ඕනේ. ඒ තමයි ඔහු හොඳ පරීක්ෂකයෙක් වගේම හොඳ මිනිසෙක්. ඇත්තටම කියනවා නම් හොඳ මිනිසෙක් හොඳ ඔහුගේ හිත පුරාවටම තියෙන මානවීය භාවය කියන්නේ ඒකත් හරි වැදගත්. හොඳ පරීක්ෂකයෙක්ද. බොහොම ස්තුතියි මංගල මහත්මයා. ස්තුතියි ආචාර්ය මනමේන්ද්‍ර ආරච්චි මහතුමනි. නම් අපේ වැඩසටහනේ අවසානයට අපි ළඟා වෙනවා. ඊට කලින් මම යම්කිසි නිවේදනයක් ඔබට සිදු කරන්න. අනුරාධ මහත්මයා ඉන්නවද? ඔව් මම ඉන්නවා. අපේ මේ දේශන මාලාව පිළිබඳවත් අපි සඳහන් කරමුනේ. අපි ඊළඟ 11 වෙනිදා දේශනය පිළිබඳව මේ අපේ ආයතනය මගින් ශ්‍රී ලංකාවේ ස්පර්ශනීය අස්පර්ශනීය සංස්කෘතික උරුමය පිළිබඳව දේශන 11ක දේශන මාලාවක් ආරම්භ කරලා තියෙනවා. සෑම බදාදා දිනකම සුපුරුදු වේලාවට, ඒ කියන්නේ රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා. ඉතින් මේ මෙහි ආරම්භක දේශනේ පහුගිය බදාදාට රැත් වුණා කැලණිය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය ආචාර්ය නන්දදේව විජේසේක නන්දදේව බීඩි නන්දදේව මහතුමා විසින් දේශනය පැවැත්වුවා. එහි දෙවන දේශනය එළබෙන 11 වෙනි බදාදා දින සූම් ඔස්සේ පැවැත්වෙනවා. ඒ දේශනයට සම්බන්ධ වෙනවා මෙරට සිටින විශේෂ පුද්ගලයේ ශ්‍රී ලංකාවේ වැදි ජන උරුමය පිළිබඳ සාකච්ඡා කිරීමට. ඒ වෙන කවුරුවත් නෙමෙයි මේ පුද්ගලයා ශ්‍රී ලංකාවේ වැදි නායක ඌරු වර්ගයේ වන්නිරැත්තු. මම හිතනවා ඒක විශේෂ අවස්ථාවක් වී ඔබ සියලු දෙනාට නිසා අපේ ආයතනය වෙනුවෙන් ඔබට ගෞරවනීයව ආරාධනා කරනවා 2023 ඔක්තෝබර් 11 වෙනි දින රාත්‍රී මේ වැඩසටහන සමග සම්බන්ධ වෙන්න කියලා. ඉතින් මම කැමති ඒ පණිවිඩය ඉදිරිපත් කරමින් අනුරාධ පියදාස මහතාට
අපේ අද දේශකවරුන්ට ස්තුතිය පළ කරමින් මේ වැඩසටහන අවසන් කිරීම සඳහා ගෞරවයෙන් ආරාධනා කරනු ලබනවා. බොහොමත්ම ස්තුතියි අබමණ මහත්මයා. අපේ වෙලාවත් සෑහෙන ගිහිල්ලා තියෙනවා. මම ඉතාම කෙටියෙන් ස්තුතිය පළ කරන්නම්. අපගේ මේ කෙටි ඇත්තටම ඉතාම කෙටි ආරාධනයක් ඔක්තෝබර් පළවෙනිදා කරපු ආරාධනය පිළි අරගෙන මේ දේශන මාලාවේ දේශන දෙක ඉදිරිපත් කරන්න අප සමග එකතු වුණ ආචාර්ය කැලු මනමේන්ද්‍ර ආරච්චි මහත්මයාටත් තිලංක සිරවර්ධන මහත්මයාටත් ඉතාමත්ම ස්තුතියි. ඒ වගේම මේ අද දිනේ මම හිතනවා අපේ කවුරු හැමෝම පුරාවිද්‍යාවර ලැබි හැමෝම මේ මතක තියාගත යුතු දිනයක් කියලා ආචාර්ය දරණගල යන අපිට අපේ රටේ පුරාවිද්‍යාවෙන් කරපු සේවය අපි හැමදාම අගය කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අපි ආයතනයක් හැටියටත් ඒ පිළිබඳ අපිට හැකි උපරිමයෙන් වැඩ කටයුතු කරනවා. එහෙමනම් මෙම දෙපළට නැවත ස්තුතිවන්ත වෙන ගමන්ම අද අපගේ දේශනය මෙතනින් හමාර කරන්න අපි බලාපොරොත්තු වෙනවා. චන්දිම අබංවල මහතා දැනුම් දුන්න ආකාරයට ඔබට පුළුවන් නම් ලබන බදාදා දින පැවැත්වෙන අපගේ බදාදා දේශන මාලාවේ ඊළඟ දේශනෙන් සම්බන්ධ වෙන්න කියලා මම ඔබ සියලු දෙනාටම මේ ආරාධනා කරනවා. ඒ අවසාන වශයෙන් අපේ රටේ ආචාර්ය සිරාන්දරණියගල මහතාට එතුමා පැතු උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව අත්වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ දේශන මාලාව මෙතනින්